දැයි ඇතොට ඉළඟට බලගූරණ බල සමුතුලිත්තා ගුරුත්තකන්ද්‍ර කොටසේ. තියරී අංක හය කෙල දාන්නට ගල පොතේ ඔගොලො රිිවිෂන් කරන පොතේ තියරී අංක හාය අරද දාණ්ඩ මෙතනදි දෘඩ වස්ුවදවස්සූකිවත් ඇති. දෘඩ වස්තුුවක දෘඩ වස්සුවක ගුරුත්ව. ගුරුත්ත කේන්දරය කියන එක. තේරයන් කහාය දරඩ වස්ුවක ගුරුත කේන්ද්‍රය. ඉදි මෙතරදී ඕනම වස්සුවක් නිර්මාණය වෙලා තියෙන්නේ අංශු ඉතා විශාල සංඛ්‍යාවකින්. අර්ද එතරට මේට ුට්ට මෙතන විස්සර ලා තියනෙනවා ඇතකොට මේ ේදම් ම තැඳම විිසරග යන්න ලොකු කායක් වන ගන්නය ැ නොට. ම් පොතේ ලියවන් අවශ්‍යනය ඉතාදාළ ප්‍රශ්න කරනවා අවශ්‍ය දෙවල්ටික ලියුන ඕනම බස්ුවක් නිර්මාණය වෙලා තියෙන මේ වගේ අංශවිතා විශාල සංඛ්‍යාවකින් මේ සෑම අංශුවකම බර මෙම සිරස්ස පල්ලෙ හාට ක්‍රියත්මක වේ නොමි එකක චටි චූටය අංසු ොඩත් තියන මත නිරර්පණය කළ තියන්නේෙ අරයි අපි තොයා12 මෙතනද M3 ඕගේ4 අ4ෝ මෙතනදී 5 මෙතරද M6 ඔගේ අංශුව එන් ගානක් තිීනව ගමකු. අරි එත රංශුව එන්ගානක් තියෙනකොට අරි මේ අංශු සෑම අංශුවෝකම බර මෙතනදි සෙරස පහල්ට ක්‍රියා කරන්න. මේවා ගුරුත්තය දෙසට ති මේ අංසු සමූ මේවා එකනෙකට සමාන්තර බලනි. මේ සමාන්තර බල සමූහේ මුළු බර හෙවත් සම්පෘ්ත බර ක්‍රියා කරන ලක්ෂයක් තියනවා. අන්නේ ලක්ෂේ තමයි ඒ මුළු බර හෙවත් සම්පෘත්්ත බර ක්‍රා කරන ලක්ෂයට තමයි. වස්සුේ අපි අදාල ගුරුත්ත කේන්ද්‍රය කියලා කියන්නේරි මේවා ගුරුත්ත කේන්ද්‍රය මෙ එකන එකට සමාන්තර බලරි මේ සමාන්තර බල සමූහේ සම්පරයුක්තය හෙවත් අරි සමාන්තර බල සමූහයේ සම්පෘත්තය හෙවත් ඒ මුළු බර ක්‍රියාකන ලක්ෂයට තමයි අපි කියන්නේ ගුරුත්ත කේන්ද්‍රරය කියලා. ඉින් සාමානයෙන් වස්සුව දුෘඩනං වස්සුව අවකාශයේ පිහිටන පිහිවීම ද මේකම මෙහම අනිප පත්තර හැර වෝවාගේ අවකාශයේ පිහිටන පිහිටීම වෙනස් කළත් අ ගුරුත්තකේන්ද්‍රයේ පිටීමේ මොකක් වෙනසක් වෙන්නේ නෑ කියන එකත් ඔලුවට ගන්න ඕනේ. රයි ගෘත කේද්‍ර ගොඩ වස්සුවක ගුරුත්තකේන්ද්‍රය. ඉදින් අපි විවිධ හැඩති වස්සුවල ද මේවා නිකං ඔබ කලබල නැතුව අරි කියවන්න ඕනේද අපි නොට්ට එකට තිේරි ලාසකගේ සමා මාර්තුකකාද ලක්කම විිෂන් එක පොරව ෑ ඕේ ැහ. ඇදා ගන්නන්රට ිත් එකති ගුරුත්තකේද්‍රය බල අහන්නේ දලවශයෙන් වස්වුවක ගුෘතකේන්ද්‍රයේ පිහිටීම හොයා ගැනීම සබන්ධ දේවල්නයහන්නේ. හොඳයි. එතකොට දැ මේ වගේ නිකන් අසමාකාර හැඩති වස්වුවක් තිබුණත් ගුරුත්තකේන්ද්‍රයේ පිහිටීම හොයන්ඩ ක්‍රමයක් දැමතන නිශ්ේත සමාකාර හැඩයක් නැහැ. මොනර අසමාකාර හැඩති පස්වා. එතකොට අපි න තල බස්ුවක් ඩ බෝඩ් එකක් ලොහො හඩුවක් වායකක් ගත්ත හම. යාගේ ගුරත්ත ක ෙද්‍රයහන් මෙට මේ වගේ යම් තැනකින් එල්ලලා අපි මෙතනමක්කරයනයක් ගහල නිදහසේ කර කෙන්න්න පුළුවන් විදියට. එල්ලලා මේක සීරුවෙන් නිදහස් කළහමආයි අ මෙතන තින විවර්ත ලක්ෂේතිී නොන් එතන විවර්ත ලක්ෂයක බර හිටින විදියට මෙත නැදී සමුතුලිත වෙන අනිවාරෙන් පි දන්නවා ගුරුත කේන්ද්‍රයේ එතවට සිස් රේකාව මත ක්ෂේක තිෙන් දෝනිි හරිටම දන්න නැහැයි වගේ. ක්ෂක තියෙන්න ඊටබස් ඒවගේ ඒ වගේ ලක්ෂේකින් මොනහරැනකින්ල්ල වන ඊටබස් අපි තවතනකින් එල්ල නොමේ වගේහරි තවතනකින් එල්ල එඉබර වෙලා දැන් එතන ඒලක්ෂය එල්ල වහ යාරයන සිරස් ඒේකාව ඇඳගන්න ෝොඩන් මේ ලක්ෂයෙන් පොඩි නූල් කෑල්ලත් දාලා මක්හරි අවලම්භයක් වයකක් එල්ල නො එල්ල අදා ඒහරය සිරස් ඒේකාවාන්දදි නොතට ඒහරයින රස් ේකවතමයි මේ විදිට ඒබ. ඒවගේ තවත් ලක්ෂේකින්න් සීවගේ ලක්ෂයකින් එල්ල ද තුිත ව න්න ෙලා යාරයන සිර ේකාව අන්දින. ඒක තමයි සහි දීනම් ඒක චේදනයවන ලක්ෂේ තමයි ගුරත කේන්ද්‍රය තියන්. ඒ වගේ අසමාකාර හැඩිති වස්ෝ ගුරත කේන්ද්‍රය තීරණය කරගන්න පුළන් ඒවිදිට ඒවා සාමණ්‍යෙන් අපි දැනගනී නොනෙතොට ගුරත කේද්‍රය කියන්නේ මොකක්ද. නැත ඉස්කාන්ද කේන්ද්‍රේ. ඒවගේ ඉළකට අසමාකාර හැඩි වස්සෝක ගුරත කේන්ද්‍ර දළ වශයෙන් හොයාගන්න ොහමොද. මොන අරි හැඩ ී පස්සුවක්තිබුණනොත් ඕවාගේ. ඒ ලක්ෂයක එල්ල ල්ල දයිකතමයි නිදහස ස එල්ලත් අන්තුකයේ ඉට සේයාරණ සිරස් ේකාව ඇඳල ඒගේ ගෘරතකේන්ද්‍රයේ ඒ පිහිටීමේ තියෙන්නවා. ඉති මේකම අපි පොඩ්ඩක් අපි ඔය අස්තරයක මේකම තමයි ම යන්දේ වෙන තැනකින් එල්ලතර මේක ඒ බී රේකාවනං අරි මෙතනද තවත් තැනකින් අපි ඕගේ මේක එල්ලනෝ. ඇතකොට මෙත නද මේ විදියට අරි ඉළඟට එල්ලයිඉබරබලා එතකට අපි ඉස්සල්ලලා ABCAB රේකාව මත ගුරුත කේන්ද්‍රයේ තිබ්බන ඕගේ දැන් තවත් ඕ සීලක්ෂෙකින් එල්ල ලෙබර වෙලා ඒ හර එන සිදස් රේකාව ඇඳහම්. CD රේකාව මතලක්ෂයක ගුරත කේන්ද්‍රය තියෙනවා. අ CD රේකාව මතලක්ෂයක්. අර්දCD රේකා මතක්ෂේක ගුරත කේද්‍ර ටඒ දෙන චේදනයවන ස්ථානයේ තමයි අදාළ ගුරුත කේන්ද්‍රයේ තියෙන්. අරි? ද රකා මත ක්ෂයක තියන ඒේකා මත ක්ෂක තියනවා ඒ ඒකා දෙක චේදනේවන නිස්ථානයේ අදාළ ගුරත්තකේන්ද්‍රරය තියෙනු. රයි එතින් අපිට ඉවිදියට සමාකාර හැඩදිආස්සරයක ගුරත කේන්ද්‍රය පිහිටීම ස්වාගන්න පුළො. ඒත් ඔගොල සාමානය ැරීමට ගන්න ඉලාට සමාකාර හැඩෙන් යුත් පස්සු කීපයක ගුරුත්තකේන්ද්‍රය මෙෝගේ ගත්තාහමඉති ඒ කාර දණඩක්න යයා ගුරත කේදරය හරි මඇද. ඒ ඒ කාරයිගල කැනම ස්කන්ඩ පැරීම සෑමතනම එකම ආකාරයට ඉස්කන්ද පැතිරීම සිද්ධ වෙන. දර ඒකාර දණඩ ගත්තවොත්ම ස්කන්ඩ පැතිරීම ඒකා ආකාරයට සිද වෙනකොට, ඒ කාර දණ්ඩක ගුෘත කේන්දරයාගේ අරි මැදලක්ෂේතියනවා. ඊළඟට ගත්තහම සමචතුර ෂ්‍රාකාර අනි සමමාත්‍රශ්්‍රාකාර තුනි ඒකාර අස්තරයක් ත්තුොත් සමචතුරෂ්්‍රයක් රජ ෝ නා ශ්‍රයක්, ොම්බසයක්. ඒගේ ඒ ගත්තොත් මේ පාදවල මධද ලක්ෂය කරන්න රඒකා චේදනය ව ක්ෂේ තමයි අදාළ ගෘත කේන්ද්‍රේ තියෙන්. ඉළඟට ඒකාර වෘර්තාකාර හැටියක් වෙන්ඩ පුළුවන් ඉලාට නැත්තම් මේ වගේ ෘර්තාකාර වලල්ලක් වෙඩ පුළුවන් ඒවාගේ ඒ ගුෘරත කේන්ද්‍රයේ යාගේ හරි මැදලක්ෂේ තමයි ගෘරත කේන්ද්‍රය පිහිටන්. අ ඒකාර ෘර්තාකාර හැටියක නැත ෘතාකාර වලල්ල ගෘත කේන්ද්‍රයේ හරි මැදලක්ෂයේ තියෙන්. ඉලන්ට හතරවෙෙනක. ඊලාට් ඒ කාර ත්‍රිකෝනාකාර ආස්සරයක ගුරෘත කේන්ද්‍රය පාදවල මධ්‍යස්ත අන්නේ අපිට බැද පාදවල මධ්‍යස්ස. අරි එකැන මේ මධ්‍ය ලක්ෂ යකන රේකා චේදනය වන තැන මද්‍යස මේ තියන එක මධ්‍යස්සය. එතොන මේතියෙන්නේ තව මද්‍යස්සය. ඒ මද්‍යස්ස චේදනය ව ලක්ෂ තමයි ගෘරතකයෙන්. ඒ මද්‍යස චේදනය වෙන් දෙකට එක අනුපාතරක දෙකට එක අනුපාතයට තමයි ඒ අදාලා මද්‍යස චේදනයෙන්. ඒ රති ත්‍රිකෝනාාකාර තැටියා දම ගත්තා මොනොහරි ්‍රිෝනාකාර ආස්තරයක් තහඩුවක් වගේක් තමයි මේ තිීන්. එවැනි එකක මේ වගේ ත්‍රිකෝනාාකාර ආස්තරයක තහඩුවක අදාල ගුරත කේන්ද්‍රය පිහිටන ආකාරය. හරි ත්‍රිකෝනාාකාර ආස්සරයක ගුරුත කේන්ද්‍රය රි පාදවල මධ්‍යස්ස චේදනය වන ලක්ෂේතිී නොයි කෙනෙති අපිියෝග දෙවල්ටික දැනගන නොන්ේ ඔක්කෝමට පාඩම කරගෙන මතක තියා ගණඩුන් නෑ ඉලාට. න ේක ගුෘත්ත කේන්ද්‍ර න ඒහිකේන්ද්‍රේ යෙනවා. මෙයාගේ කහර සිලින්න්ඩරයක් හරි ගණසිලින්ඩරයක් හරි ගත්තො ගෘත කේන්ද්‍රය. ඒ ක්ෂේම ලක්ෂේ තමයි ගෘත කේන්ද්‍රය යන්නේ. මෙ වන මතකතියාගණ්ඩනි නැහැ මේ ගන අර්ධ ගෝලයක ගෘත්ත කේන්ද්‍රය. ඉලට කුහර අර්ධ ගෝලයක ගෘත කේන්ද්‍රය. මෙතර මෙතර තියෙන්නේ අටන්තුුනයාර් දුරකින් පිහිටනවා ගන අර්ධගෝලයක, කුහර අර්ධ ගෝලයක මෙතරන දලබික්. ත්තරයක් ාගේක් භාගයක් දුරින් එඒ බලාපොරොත්තුවවෙ නෑ මතිකතියාගන්න එක දියුට් එකේ දර තිබට කේතුවක ගත්තා මෙතන සීර්ෂය ඳලා. ඒ.ජී දුර හතරෙන්තුනනා එච් කේනෙක් මෙතර දල උසින්. අරි හතරෙන්තුනක් කියේන එක එකත් මතකතියාගැනීම ගණගෝලය ගණ අර්ධගෝලය කෝහාර්ධගෝලය කේතුව ඒවගේ බලාපොරොත්තුව නෑ මතකතියාගන්නක ගොරුත්තකේන්ද්‍රය. හරි කූහර කේතුවකි බලාපොරොත්තුවෙන්නේ නහැරි. ඒ ටු් එකගේ දල් තයෙනවා තුනන්ද ජ් නිගන් ැනීමට ටෙක්ස් බුක් එකක්ගේ. අරි ඊළඟට දැන්රයි. ස්කන්ද කේද්‍ර කියනෙත් ගොඩක් වලාට වස්සෝ දුරට නම් ස්කන්ද කේන්ද්‍රයයි ගුරුත කේන්ද්‍ර එක ආකාරයට එකම තැන තමයි තිීන් දැ යම් වස්ුවක් සෑදිී ඇති අංශුන්ගේ ස්කන්ද සිියල්ල සාන්ද්‍රගතවී ඇති ලක්ෂය. අපි ඉස්කන්ද කේන්ද්‍රය ලෙ සන්ඳරන. අරින එක තැනට ස්කන්ද රශ ක ොට ත ස්න්ද. එද නිසා එකත් අපි ඔලුවට ගතයුතු කාරණාවක් විදිහට සලකන්. හොදයි ඉළංගයටි ඉස්කද කේන්ද්‍රයත්තක් යන සිදධි දැ අපි ප්‍ර්නාංක ටවු් එකේ විිසිතුනට එමු මාතක කතා කරගෙන යන්න. රයි දෙමා විසි වුණේ රෝමිලක්කාබස්සු ස්කන්ද කේන්ද්‍රය කිය එක වෙනම ලියන්න යන්නේ නැහැ හරි මගද කියන එක. බ දාන්න මුලු වස්සෝකතින ස්කන්ද එක තැනකට ඒකරාශී වෙලා තියන ලක්ෂයේ තමයි අපි සාමාන්‍යයෙන් ස්කඳ කේන්ද්‍රය කියලා කියන් යි ඉස්කන්ධ සමහ එක තැනකට ඒකරාශී වෙලා ඊළඟට බලන්න රෝමිලක්කන් දෙක දන්නුගොල දැම් පොතේ නොට්බුක්් එකගේ මාර්ටකාව දැම්ම නිසල ප්‍රශ්ලංක විසිතුන කිව් විසිතුන ඒකේ රෝමිලක්කන් දෙ කිව් විසිතුුණේ අ රෝමිලක්කන් දෙක ැ ම සැහැල්ලු දන්්ඩකින් Mසා M2 ස්කන්ධ දෙක සම්බන්ධ කර ඇත. ඒවා අතර පරතරයේ ඩීලු M2 විශා යිලු 1න් නම්. එම ස්කන්ද දෙකේ ස්කකාන්ද කේද්‍ර එම නැතන් ගුරුත් ේන්ද්‍රේ. දැම්පු දාල්ලා මේවාගෙනනිකන් චූටි ලක්ෂි ස්කන්ධ විදිියයට සලකාන්න. මම එක ස්කන්ධයක් මෙතන එ1න්. මෙතර මණඩිකන් තාව ලක්ෂි ස්කන්දයක් විදිහයට M2 කෙළදාන්න. එතොඩ අබිදාාන්නුව මේ වගේ සර්ෝ සම ඉස්කාන්ධද ස්රේ. මේ මේ වගේ ස්කන්ධද දෙක් M2 විශාලය එ වන්නම් මේ ස්කන්ක කේද්‍ර නත්තනං ගෘත කේන්ද්‍රයේ පිහි අන දෙම් මතර ගත්තොත්තෙම මෙයාගේ බර M2C මෙයාගේ බර මෙතනදී M1Cරි එතකොට මේම අතර පරතරයේED අපිතමු මේකේඉන්දලා මෙතනද X දුරකින් තියෙන මන මේ ටික වේඩ්ක් මේ දෙන අතර පරතරේ ඩ නං ඩරිනෙක් එතර මෙතනින් තමයි මේ දෙන්නගේ මුළු බර ්‍රියාත්මක වෙන්න එ1 ධන M2 වරක් මෙතනදරි පැදි1212 අරි එ1 ධන M2ී විදියට ද රයි ඔයාකාරයට තිේ එතකොට මුළු බර ක්‍රයක් තින් ඇත්තටම අර ගර්ණ මුලධර්මයට අනුව මේ සම්පෘත්්ත බලය යන තන එනම් ගර්ණ මුලධර්මයට නුව ජීවට ගර්ණ ගන්නක තමයි කරන්න ගර මුල ර්ම අනුව ජීවටා ගුණ ගන්න අටර මේ වැද එකවර පාවිච්චි කර. මෙත දි ගත්තොත් අක් බෙදීම. අර ම ගත්තොත් X බෙදීම දරික් කියන එක ආක කියන බලන්න මේ දුරට මේ දුර අනුපාතය සමානයි ඇත්තටම මුළල බර යන්න තන මේක මෙම මෙතන පිහිීම හො ගණ්ඩෝනි. එනන්ක් බෙදීම රික් කියන කවු. ොබාණ කියන M1G ෙදීම M2G කියල කියෙන තුස. එ1G බෙදීම M2G කියලා කියෙන උඩට. 2 බෙද M1G කල කියන උට තුසන් මගත ගන්න එත කොට පිදන්නම් මේකට මේ කනම් මෙන මේ දුර ප්‍රමාණයට මේක කියෙල්. එනිසා ටක්ගාලා මෙතනදී M2. G ලියන්න්න ඕනෙත් නෑ M2 බෙදීම M1 කියනක Gී කැපිලෑන නිසා. ඉතින් අපි ගත්තවොත් මෙ මෙතනදී M1X සමානයි මෙතනදී M2D රීන M2X කියන එක. දිම මෙහෙට ගත්තහම පි. M1 M2 වරක් කවුද එ සමානයි මෙතනදී M2D එන එක් කියල කියන්නේ මෙතනද M2 බෙදීම අර්ද M1 ධන M2 වරක් මෙතනද D කියන එක ඔයාකාරයට ති Xක් කියනක M2 බෙදීම එමන් න M2 වරක්ඩ ඔයයාකාට ගෘත කෙන්ද්‍රයේ පිහිටීම ගන්න පුන මේ එක බරම ලියන් ලක්ෂස්කන්ධ දෙකට අර. සමාන්තර බල දෙක සම්පෘත්තය සෙවම තිරරික තමයි මේවා ලියවෙන්නේ ගර්ණ මල ධර්මයටට අනුව කියනෙක ති වචනනිල්ලියන්ඩෝන්නේ ගොන මේම පාප්ිර. ඇත්තරම ගණනයගල්ලා එන ගණන් එන්නෙත් නෑද. ගොඩක් වෙලාවට එන්න නිකන් දලව වශයෙන් ගෘතකේන්දරයේ පිහිටීම හවා ගැනීම සම්බන්ධ සිද්ධි. MCQූ එකේ හොඳ ඔබ ඒ අදාල රිත්්මය හොදර හඳුරගන්න ඒකත්ක අදාල බඩ ටික කරගෙන යෙක තමයි තිීන්. අදැන්ටක් ගල ලයාගන් කිව විසිතුනේ ප්‍රමිලක්කන්දයකකි විසිතුනේ. රක්කන් දෙ ටක්ගාලලන් අරි වගේ ලක්ෂ ස්කන්ධය කරනේද ර් දැපුතාලා මේේ රෝමිලක්කන් තුන කොටස බලන් ද මේ වගේ මේමන් නම්ට ඉස්කන්ද තියනවා මෙතනද බන් නිහතුරූපයේ දැක්වෙනුවේ වස්සූ දෙක මත බලයක්යෙද වීට එහි පතයයි. මේයන වස්ුපද්ධතියේ මත බලේදු ස්ථානය ගැන කුමක්කිව හැකිද කියෙන. ද මෙතන පතේ දැ මේයාගේ මෙන මේ විදිහයට පතයක තමයි මේ යන්න ගුත් කැරකන්නේ මෙතනදී මේ ගුරතකේන්ද්‍ර එකම ආකාරයක මක්හරි බීවේගයක් තියෙනවන මෙතනද මේ ගුෘතකේන්ද්‍රය මේ වගේ පතයක මේකේ යනවා. න අනිවාාරයම මේ වගේ වෙලාවට ඇත ස්කන්ධක මේ බස්සුව මත බලය යෝදල තියෙන්නේ මතකතයාගන්න අනිවවාරයෙන් බාහිර බලයෝදලතියෙ කො ස්කන්ද කන්ද්‍ර ස්කන්ද කේන්ද්‍රයෙන් බලේද හම තමයි තන රේකේ චලතියක්ක් විතරක් සිදු කනන්න. රයි දඔන්න ඔඕන්නන ඔොලො රෝමිලක් න්තුන දාම ක්ොම රූපෝවන එක රූපයක් විතරක් අඳිර් මේ එකක එවන් M2 මේ විතර ඇහඳලා බලය ස්කන්ධ කේන්ද්‍රයෙන් යොදනුවයි කියනෙ එක දාන්න බලය ස්කන්ද කේන්ද්‍රය. ඇතට මෙතන තමයි. මේකේ ඉස්කන්ධ කේන්ද්‍රයේ විදිහට තින් අරි බලය මෙතනදී ඉස්කාන්ධ කේන්ද්‍රයෙන් අදාළ බලය යොමු කරන්නේ අරි බලය යොමු කරන්න ඉස්කන්ද කේන්ද්‍රෙන් එනම් ලියන ලන මෙහිදී ඉස්කන්ධ දෙක මෙහිදී ස්කාන්ධ දෙක චලිතයක් උත්තාාරණ ඒකන්න රේකීය උත්තාරණ ඕන වර ඇතුළේ රේකීය උත්තාරණ චලිතයක් පමණක් සිදුකර ඇති නිසාමදිස්කන්ඳ දෙක උත්තාරණ චලිතයක් පමණක් සිදුකර ඇති නිසා බලය යොදා ඇත්තේ බලය යොදා ඇත්තේ ස්කන්ධ දෙකෙහි ඉස්කන්ද කේන්ද්‍රයෙන් බලයෝද ඇත්තේ ඉස්කන් දෙකේන තවසු දෙකෙ ස්කධ කේන්ද්‍රයෙන්ය බ ඇත්තේ ඉස්කන්ධ දෙකේ ස්කන්ධ කේන්ද්‍රයෙන්.ර ඔයාකාරයට අපිට ගන්න පුළුවන් ර ොද ල හිලාල එකක එකඒ රොමිලක් හතර දැන් රුපාන තරු ගන පොඩි පොඩි දේල් බවර මා සිකත්වලට මෙ හරි බැ ත්තම් බල මෙතරදී සිදුවන චත මෙතර ගත්තාම ගත්තීන් රොමිලක්කකා හතර. ඊත බස්සු දෙක මත අර යම්ලක්ෂයකී බලයක් එකෙදූ විට ඒ රුපේ දක්වා ඇති ආකාරයට චලිතයක් සිදු කරයිම් මේ අනුව වස්සුපදධතිය මත බල ද ස්ථාන දැන් මෙතද මේ වගේ බලය යොදලති ඉන්නේ අර. ඒ මේ ගේ තැකින් පපු ල ස්කන්ද කේද්‍රේ නොන තැකින් බලේදදු හම තමයි. මේක එක්තරාකාරක බ්‍රමණය බිමින් මේක රේකේ චලිතයක් ඇදන නිස්කන්ද කේද්‍රේ වට මේක කැරක කන. බ නිස්කාන්ද කේන්ද්‍රේට මත නිස්කන් කේන්ද්‍රේ වට මේක කැරකෙමින් අරේකය චලිතයක් සිදු කරනවා. රයි දෙමක්කරි සුමට ෘෂ්යක මස්සූතිීලති සුමට අලේක ේලා රි ද ාර ිත ලයද ති නිස් ද න්ද්‍රේ න ස් න්ත ැක මයි බල. ද ලක් හරද මේ රුපක් කඇඳා මැති. එඇතකොට මේ මේ වගේ චලිතයක් මෙ අතකොට කැරකෙමින් බ්‍රමණය බේමින් යම් උත්තාාන චිතයක් සිදුකන ේකේ චිත ගෘරතක ක න්ද්‍ර ගේ තැනක. බලයෝ දන්නේ මේ වගේ තැනකි. ත බ්‍රමණ චරිතයේදත් ඒවගේ බිස්සට වෙනවා රයි් විභාගටත්ව වගේ හලත් යනවා රයි් පසුග භාගබල එනම් එතරද මෙෙම ලියන්න අරයි. ල මේදී. වස්සුව ගුරුත්ත කෙද්‍රය වට නත ස්කාන්ධ කේද්‍රයට ලියන මෙහිදී වස්සුව මෙදී වස්සුව ඉස්කන්ධ කේන්ද්‍රය වටා බ්‍රමණය වෙමින් මෙදිී වස් වු ඉස්කන්ද කේන්ද්‍රයේ වට බ්‍රමණය වෙමින් රේකය චලිතයක් සිදුකර ඇති නිසා මෙදී වස්සු ස්කාධ කේන්ද්‍රය වටා බ්‍රමණය වෙමින් රේකය චලිතයක් සිදුකර ඇති නිසා වසුවමත බලය යොදා ඇත්තේ වස්සුවමත බලයයොදා ඇත්තේ ඉස්කන්ද කේන්ද්‍රය නොවන ස්ථානයකින් ය වසුවමත බලයොදා ඇත්තේ ස්කන්ද කේන්ද්‍රය නොවනනිස්ථානයකින් වස්සුවමත බලයොදැල තියෙන්නේ ස්කන්ද කේන්ද්‍රය නොන ස්ථානය. OK පතර ඒ එකත් එතන දී අවබෝධ කරගන්න ම ගදද කියනෙන් ්‍රමිලක්කන්තුන කොටස? පදයි ඒක ඔගොල දැන් රෝමිලක්කං ගානය පහ කොටසට එන්න පා කියර දාලා ලියන මෙහමයි විසිරී ඇති අංශුපද්ධතියක ප්‍රමිලකම් පහ කියර දාල විසිර ති අංශුපද්ධ තියක ගුරෘත්ත කේන්ද්‍රයේ පිහිටම නැ ස්කාන්ද කේන්ද්‍ර සිරි ති අංශපද්ධතියක ගුරත කේන්ද්‍රයේ පිහිටීම කණ්ඩාංක අක්ෂ අ ක්ඩාං ක්ෂ දෙක් අනුබද්ධයෙන් සැවීම කණ්ඩාංක්ෂ අනුබද්ධයෙන් සැවීම කණ්ඩාංකක්ෂ දෙකක් අනුබද්ධයෙන් සැවීම එතකොට අපි ගත්තහාබ මේ වගේ දැන් ඔන්න මේ වගේ වෛක්ෂය මෙහෙම ගන්නම් එක්ෂය මෙහම ගන්න දැන් ප්‍රශ්නිති එයන ටිකම තමයි අපි ගතොත් මෙතනතියෙනවා පුතාලා එම් 1 ස්කන්ධයක් මෙතන. එ1න් නිස්කන්දේ තියෙනකොට යාගේ කණ්ඩාංක X1, Y1. එක අදහස මෙතන ඉඳල දුර මෙහෙම X1 මෙතන ඉදලා මෙහෙට දුරගත්තහම ව1න් කියනක M1න් ඉස්කන්දය. තොට මේහරයේ තැනකා පිහිතම M2 ඉස්කන්දය තියන. යාගේ ක්ඩංක තකොට රීන X2, Y2 තොක්ක්ඩංන්කේ රීන මෙහහින්දා. ඉළංඟට මෙතන දී M3 ස්කන්ධයක් තියනවා. එ්‍ර ස්කන්දේ ගත්තතාහම යාගේක් කණ්ඩාංක රන. ව්ඩාන්කයක් රන33 ඊළඟට මෙහරි පිහිතමු M4ෝ ඉස්කන්දය තියෙන තරයාගේ කණ්ඩාන්ගේ4ෝ ඇතකොට ව44 රීන44 දා ව4ෝ මෙත පහලටන එතකොට මෙතනද MN ඉස්කන්දය මෙතනද MN ඔයාකාරයට මෙතන එතකොට XN මෙතනද වN කියන එක මෙහමෙක් ව එතකොට මේම ගත්තහම. ර මෙයාකාරයට කැට තකට ේතන කණඩංක පිතු මෙතන ගුරුත්ත කේන්ද්‍ර මල බර ක්‍රියා කරන තැන යාගේ කණ්ඩාංකක් බා වයිබා. කියල විදියට ගන්නවා. ර ඒවිදිට. තකොට අපි ඔයාකාරයට අපිට ගන්න පුළුවන් කණ්ඩංක එතර මෙට මේ වගේ තැනක තමයි. අපි සලකණ්න්නේ මෙතනදී මෙන්න මෙතන තමයි දැන් ගුරුත්ව කේන්ද්‍රයේ තිීනෙ නැතන් ස්කන්ධ කේන්ද්‍රය.රි ගුරුත්ත කේන්ද්‍රය. ඇන් ස්කන්ද කෙද්‍රයෙන් ඔයා කාරයට තින් පෙක් බාවයි බා මෙතන M1 M2 M3 යිට අංශු එෙන් ගානක් මේ කණ්ඩාංක ක්ෂණුබද්ධෙන් ගන්නයන් ටකල අධදිීරටක රොමි ලක්කම් පහයට ේ මේක නික නිදසතින්ඳ ර ර හරි ද එතනද ඒකේ සිම්පල් ඒ කොටස විදියට අහන්ඩේ මොකද අදින්. ඇොටක් ඇතකොට මෙතන M1 X1 ව1 කාණඩක් මෙතැන M2 රි22 මෙතන M3 රිෙක් 33 ඉළංඟට M4X4 රී ව4 අතන එමෙන් ව කියනෙක් ඒ. අංශුපද්ධතියේ මුලිස්කන්ධය එම් නම් එ සඳහ ප්‍රකාශනතින්. එම් කියන එක ගත්තහම අංශු එෙන් ගානන් ඇතකොට එ එක දන එම් දෙක දන එම් තුන දන එ හතර ඔයිදට අංශුතියවා. දනතිතිතිතිත් අංශු ප්‍රමාණයක් එම කියල රයි මදිගට අංශු එන් ඩක්වා තින M වනකං අංශු අං එන්ගානක්තියන මොලිස්කාන්දේ ර දැන් ඊළඟට අංශු පාදධති ස්කාදකේන්ත්‍රයේ කණ්ඩාංක් Xබා ව බානංබා වබා සඳහහා ප්‍රකාශ එද ් එක උුලන්ගේ Xබා කණඩංග පට යි ලියට පැල් තිේන. එතර පිහිටීම සදා. ඉති මෙතනද අපි කරන්්ඩෝනේ දැන් මේ වගේ වෙලාවක අපිට එක් බාහොයන් ඕෝන එනම් මේ ගර්ණ මුලධර්මයට අනුව වයක්ක්ෂයේ වටා ගූර්ණ ගත්තන හරි. වයක්ක්ෂයේ වටා ඇත්තටම මුළු බර මගින් ඇති කරන ගර්ණය වයක්ක්ෂය වටා මකද එක් එක් බරවල් මගින් ඇතිකන ගූර්ණයට සමානයි. එනම් ලයන් එතනද සිම්පල් ඒ කොටස හරි එට B කළ දාලා ලියන්න මෙහෙම? බ කළදාල යන්න ගූර්ණ මොලධර්මයට අනුව ගරණ මොදධර්මටයට බල ගූර්ණ පිළිබඳ ොල ධර්මයට අනුවයි අක්ෂය වටා ගූර්ණ ගැනීමෙන් ගොර මොලධර්මයට අනුව වයි අක්ෂය වටා ගූර්ණ ගැනීමෙන් අරි ගරණ මොලධර්මයට අනුව වයි අක්ෂය වටා ගර්ුණ ගන්න කොට එනම් ලැන් යටටං වචනින් සමාන කිරින් මැදට වෙන්න කියල දාලා සමානකිරින් මැද්දට වෙන්න දාලා ලියන්න. ඔොකොල මේ විදිහයට එතකොඩා අපිට ලියන්න පුළුවන් මුලු බර මගින් මෙතනගත් ඔොත්තේම මුළු බර මගින් අර්ද වයි අක්ෂය වටා ගූර්ණය. ව අක්ෂය වටා ගර්ණය සමානයි ගර්ණය සමානයි මෙතන විදිට රයි මුළු බර මගින් වයි්‍යක්ෂය වටා ගූර්ණය සමානයි එක්ෙක්. බරවල් මගින් එක්ක් බරවල් මගින් යි බරවල් මගින් වයි අක්ෂයටා වයි අක්ෂය වට ඇති කරන වයික්ෂය මට ඇති කරන ගූර්ණවල එකතුව ගූර්ණවල එකතුව විදිහට. එකක් බරවල් මගින් වයියක්ක්ෂයේ මට ඇති කරන ගරණෝල එකතු මුළ බර මගින් වයික්ෂය වට ගරණ. අරිඒවිදියට ආදන් ගණඩ බාන්ට අගලා ලියන්න බලන්න නොවිදියට අතර මුළු බර මගින් තර මුළු බර මගින් ඇතිකරන්න ගූර්ණය අපි ගත්තහම මුළුබර ගත්තොත් ම MG කියලා MG වැඩි කිරීම මෙතනද එ බා. සමාන එක් එක් බරවල්. බනේ බරවල් ටික තියෙන්නේ කොහොම දෙ කිය. යි එතකොට අපි ගත්තහම වයක්ක්ෂේවටා ගන්න කොට එතකො මුල බර මගින් මේ පත්ත මේ පත්තෙන් ඇතිකන ගුර්ණ දන නමුකදක් ක්ඩාංක දන යයට පත්තර රීණන තකොට මෙතන MG වරක් X බා සමානයි කවුද M1 වරක් M1G වරක් X1 M2G වරක් රීන2 කණ්ඩාන්කේනේ යයාගින් අනි පැත්තර ගූරන් එත රීනක ක්ඩංකවලින් ීන දනකණ්ඩාන් කොලක් දනකන්්ඩාන්කර එකෙන් ධනගූර්ණ ඇතිතරන. ඒ විදිට ඔබට ඇතනද ලියන්න පුළුවන්. රයි එතමට අපි දන්නවා මෙතනදී M1. වක්1 රීන M2G වරක් X2 ඉ රීන M3G වරක් X3 ඔොමගත්තොත් අරි ඉළඟට දන මෙතනද M4G වක්4 එක දනකණ්ඩාංග ඉලාන් ඔොවිදිේට දන තිත්තිත් තේතිත් මෙතනදී MNG වරක් කවුද එ1. අර තර සිපල් G කැ. ිපල් ී ැපිල හමතැනද Xබා සමානයි මෙතනදී කවු් M1 X1 රීන M22 රීන ඔලු තනිියලයන් M3x3 කටපාඩන් කරන්න ඩන්නෑ දන මෙතනදී M44ෝ ධන තිත්තිත්තෙත් මෙතනදී MNN විදියට බෙදීම මෙතැනදී කැපිටල් M කැපටල් එම කියැල ෑන්නේෙ මුලු ස්කන්දය පවිදියට අපට එයදාල එක් බා ක්ඩාන්කේ න ගුරුත කේන්ද්‍රයේ අදාළ දැන්. එක තනක් හරියට නිශිත කරාව කියන්න බැරින අක්ෂ දෙකක් අනුබද්ධයෙන් ගුරුත කේන්ද්‍රයේ කණ්ඩාංකේ කියනු. ඔය විදියට. ඒ ගත්තේ ව්‍යක්ෂයේ මටා ගුණ අරගෙන තමයි එතනද එක්ස් ාහිෙව මේ තීර විදිර ලියන්න ෙම අශ විදියට ගුරුත කේද්‍රයේ වා ගන්න පච්චිරන්න ඕනයෝ මේවා පින ඔන්න ඇැතිවනේ නෙේ පුතාලෑ මොන හරි පේපස් කරගෙන යනකොට. ඒබ ටි උගන් ෙ ඉගනගත් නැ ම ර ප්‍රශ්නයක් ික් ට ්ට ශ්‍යාව ික තරක් බැලවා ඒ මරගන තමන්ගේ වැට්ි කරගනය තන්ම තම කලනා කරනය කරගන්න අත්වශ්‍ය දේබල් ටික කරමින්. රයි හොඳයි විදියට ගන්න පුළුවන් ගූර්ණ මුලධර්මයට අනුව ලයන එක්ෂය වට ල්ගටල යන්න. එක්ෂයේ වටා ගූර්ණ ගැනීමෙන් ලියන්නො කොළොට ල ගූර්ණ මොලධර්මයට අනුව ගූර්ණ මෝලධර්මයට අනුව එක්සක්ෂයේ වට ඉසල ගත ව්‍යක්ෂයෙන් එක්සක්ෂයටා ගූර්ණ ගැනීමෙන් ගරණ මොලධර්මයට අනුුව එක්ෂය වටා ගූර්ණ ගැනීමෙන්. එඇත ගර්ණ මුොලධර්මයට අනුව එක්ෂයේ වටා ගූර්ණගත්තාම එතවට අපිට ලියන්න පුළුවන් මුළ බර මගින් ඔන්න ලියන්න ළ ස්සලලාම. මුළු බර මගින් මුළු බර මගින් අරද එක්ක්ෂය වටා ගූර්ණය මුළු බර මගින් එක්ක්ෂය වටා ගූර්ණය සමානයි අර්ද එක් එෙක් බරවල් මගින් එක් බරවල් මගින්රි බරවල් මගින් එක්සක්ෂයටා එක් අක්ෂය වටා ඇති කරන එක්ක්ෂය වටා ඇති කරන ගූර්ණවල ගූර්ණවල එකතුව විදිට එක්ක්ෂයට ඇතිරන ගර්ණවල එකතුව. මුළු බර මගින් එක්ෂයවටා ගූර්ණය සමානයි එක් එක් බරවල් මගින් එක්සක්ෂයවට ඇති කරන ගූර්ණවල එකතුව. අර එතකොට මෙත නදී එන එMCී වරක් මෙත නදී වයිබා සමානගුල තනිියල් ලියඇන්න බල ගල ඔලන්ගේ පොතේ තියනවන දාළ කණ්ඩාංකටිකටක් ගල අරගන ලියන් බයි මුළ බරමගින් වක් එක්ෂය වටා ගූර්ණය සමානයි එතකොට ඇ වයිකණ්ඩාංක ධන නම් ඒකෙන් ඇතිකන ගූර්ණ දාන වයිකණ්ඩාක දීන නං එකකින් ඇතිකන ගර්ණ ්‍රීන වයික්ඩංක දීන නම් එත රිදන්නවා1 එතකොට මෙතරදී M1G වරක් වයි1න් ධන ඉඟගටක් දන ඊලාට M3 ගෙතින වයිකණ්ඩාංකේරීන ඇතකොට M3G වරක් වරීන අ ඊළගට එ හතරට අදාළ වයිකණ්ඩාන්කේරීන M4Gක්4ෝ ඉලාන්ට දන ඔය දෙට තිත්තිත් ඒත් මෙතැනදී MN uh, G වරක් මෙතරද වයියෙන් ඔය කාරයට ගන්න පුළුව. විදර ගත්තා මෙතැනදී වයිබා කලකෑන් මෙතනදී M1, ව1 දන M2 මෙතනද මෙතනදී M3 මෙතනද ව රීන මෙතනදී M44 මෙතනදී M බෙදීම මෙතනදී කැපිටල් M ඔයා කාරයට පිට ගන්න පු රි නි එක පොද ේෙරික් විද ට මේ කලේ. පොදු තේරිකක් විදිර එතරැවිදියට අදාළ ගුරුත්ත කේන්ද්‍රේ කණ්ඩාංක අපිට ඔොයාගන්න පුළුව. ් පැහැදලද ඇගොලගඩ ඇති මහලකු දෙයක් නෙමේ එතර ව්‍යක්ෂයේ වට මුළු බරමගින් ඇති කර ගූර්ණය සමානයි වයක්ක්ෂයට එක්ෙක් බරවල්මගේ ඇතිකන ගූර්ණ මොල ධර්මය. එතර පාවිිච්ෂි කළේ ගරණ මුොලධර්මය කියනෙකේ තුළ හැම විටම තියන්නේ සම්පෘත්තය කියන එකේ අදහස තමයි එතර තියන සම්පෘත්ධය කියයනකේ අදහස එතර තියන්නේ ගර් මුල් ධර්මය තුළ. හොදයිදෑ එතනද පැදිලිද ඉස්සල්ල අපි ගත්තාක්කණ්ඩාංකයෝ විදියට රයි දැමතර තියෙන්නේ ඔයා කරට එක්ෂ ව්‍යක්ෂ දෙකවටි මුළුව බර මගින් ඉස්සල ගතත් වයිෛක්ෂේවට ගර්ණයවල එක් කණ්ඩාන්කෝව ඊළඟටක් අක්ෂේවට මුළු බර මගින් ඇතිකරන ගූර්ණය හොයලා එතන ද වයිකන්්ඩාංකේ ගත්ත ඔයා කාරණට පැහැදිලින් .ඒවිදිට අපිට පුළුවන් ඒ ගර්ණ මුළු ධර්ම පාච්චි කළ එක කර. හැමෝම ්‍රයි. ශ්ංක එතනදී විසිත් වුණේ රොමි ක්කන් හය බාන්න රූපේ පරිදි දක්වා ඇති ඉස්කන්ධ හතරේ ඉස්කන්ධකේන්ද්‍රයේ පිහිටීම සයන්න කියලා කේනෝ. ඉන් අපි මෙතැනදි ස්කන්ඩ කේන්ද්‍රයේ යම් තනක් නිග ගන්නවා එක් බා වයිබා කියලා කැමති තැනක ලකුණු කළග මෙතන ු නැද මෙතනද මේ විදිර ස්කන්ඩ කේන්ද්‍රය ක් බාවයිබා කියලා ලකුණු මෙතන කණ්ඩාංක එක්බා වයිබා කියලා මෙතන ලකුණු කලතින් එට. මෙතදී මෙතන ස්කන්ධ හරත එකයි දෙකයි තුනයි හතර මේක නෑ මෙත න මේ ඉස්කන්ධය නෑ. ආදැන් තක්්ගල මකක්ද දැමී වගේ තැනක කණ්ඩාන් කොහන්න ඔල වෛක්ෂය වටා ගන්න ගූර්ණ. තක්ගලගන් වයි අක්ෂය මට ඒ ගර්ණ මුළලධර්රමයට අනුව වයික්ෂයේ මට. ූර මුල ර්මයට අනුව වයක්ෂයේ වටාගත්තහම මුළු ඉස්කන්දය ගත්තොත් මෙතනදිකත පාය හතරයි නමයයි නමයකයි දහැයි මෙතන දොළහයි. දොල්හා වරක් මෙතනද දොල්හා වරක් මෙතන X බා, සමානයි එක එක ගූර්. වයක්ක්ෂය වට. තොරට හතරෙන් ඇතිකර ගූර්ණය හතර ව මෙතනදී තුනයි දන. මෙත හතර වරක් මෙතට තුනයි. ඉලට මේක වන ධනගූර්ණට කිසල්ලියම් මෙතර දෙක වරක් ආයි තුනයි. දන දෙක වරක් මෙතන තුනයි. ඊළංගට ගත්නහ මෙතනදී පහ අර්ද එතනද පහ වරක් මෙතන හත රයිදීන.යට ඊළංගට මෙතැන්දී දුර ප්‍රමාණය මෙතනදී තුනයි. එක වරක් තුනයි. ඊළඟට දොළහවරක් එක් බා විදියට අපිට ගන්න පුඩ පොතනි සුල කල් ොගුල්ු එක් බා ගන්න මඳදන් සු කරන්න යන්නේ නෑ. ඊළඟට ගන්න ඔයගත් එක්ෂේවටන්. වයි අක්ෂයටන් ඊළඟට ගත්තා මෙතැනදී එ අක්ෂය වටා මෙතලදී ගූර්ණ ගැනීමෙන් එක්සක්ෂය වටා ගූර්ණ ගත්තහම එසක්ෂයට එක්සක්ෂය වට ගර්ණ ගත්තහම් බලන එක්ෂය වටා එතවට අපිට ගණ්ඩ පුළුවන් මෙතැනදී දොළහා වරක් වයි බා වෙෙදර ගන්නට ගල ගරණ ගන්නට ා ගන්න දෙෙක්ෂතව උඩින්තියන ඒව ඇති කර ගුණණේ තර මුල බරමගේ ඇති කර ගර්ණය මනඒ තර හතරින් ඇති කර ගර්ණය හතර වරක් මෙතනදි තුනයි. මෙතන ඉඳලා මෙතන්ට හතරට තියෙන දුර තුනයි. ඉලාට මෙතන ත්තොත් පහට දුර හතරයි. දන මෙතනද පස්වරක් හතර. ඊළඟට ගත්තා හාම වෙතලින් ඇතිකරන ගූර්ණය. මෙතන ගත්තොත් රීන නේ එක බරක් මෙතනද මෙතන ඉදලා මෙතැනට දුර දෙයි. ඒටමග ඇතිකන ගර්ණය රීන දෙක වරක් මෙතනද එකයි.මතට උසන තනින් සුළු කල්ල ඔබ වයිබා කණ්ඩාංකයග පරන්න එන්නම ගධක ලෙක්ෂරයි. දේවගේ ිසිරිල්ලා තියන දැන් සමහරවාදි ගෘත්තකේන්ත්‍රරවා ගන්න ඒ විසිර ඇ අංශුපද්ධතිීක තීර. ඔය හැම දේම අපට පේ පරවලද ඕනවන ඒවා විත විදිට ඕල මාර්තක වැකල හොර සිලබස්සේ සිද්ධත පොයි ගනන් රට ටික කවරගන්න ම් පිටෙන්න. ද ලාක ට ේනවාMC වර්ධනය කර ප්‍රබල වැඩ පිළිවෙලක් තිීමන ඒේව හර ඒ තිරි පට පටගා ඇප්ලයි කරන ගතියෙම පිහදා ගන්නඩ ක්ෂන හාදයක් නෑ ඇතින් අංගගනි සුල් කිරීමම් ඔගොල්ලො ඉතන කරගන්න. ර පදදි ෝගේ ි නංු දධයක ගෘරතක න්ද්‍රෙ න්්ඩංන්ක ොමද යාගන්නි කියෙක ැ මන්සු කරන ගේ න න්ඳපනක හොඳයි . දැබලන්න ඒ රොමිලක්කකාන් හත විදි හැට දිග තුනයි එ වූ එතනද සිහින් දන්්ඩක් එල් කැපට එල් හැඩේට රූපේ පරිදි නැව්විට ස්කන්ධ කේන්ද්‍රය පිහිටීම් එත තුනයි එල් එකෙන් මෙතනද මේ වගේ. දා පිහිතමූ මෙතනදී මේකේ යම් කිසි විදිියකින් දරුවනේ මුළු ඉස්කන්ධය එම ගත්ත දැ මෙතන මුළු ස්කන්දය එනම් මෙතනද මුලු ස්කන්දය තුනෙන් එකයි එම් තමයි මෙතනති මේටි ගත්තොත් මුලු ස්කන්දෙන් කියද තුනෙන් දෙකයි එම් නතින් දි මේ වගේ එල්ලකුරක හැඩට මේක තියෙනකොට මේකේ ඕගේ මම මෙහෙම ගන්නම් දැන් මෙතනද මධදරේකාව විදිහට මේ ඔන්නම් මේ රයි. ඔය විදිහට ගන්න මේකා අපික්ක්ෂය කියලා ගත්තොත් මේකා අපි වෛක්ෂය කියලා ගත් ොත්. මේ ඇල් යි එ තර මේක ඇල්ලෙ බ මෙත මෙහෙම ජීක කිවෝත් මෙතනින් තමයි මේ ගද තුනෙන් දෙකයි බරතීන්. මෙතැින් ගත්තොත් ම මෙතන ද මේක ඇල්ලෙ දිග එල්ලං එබීම මෙත ඉඳලා මෙතන එල් දුරක්, මෙතන ඉඳලා ගත්තොත් එල් බැදීම දෙක දුරක්. එතවට මෙතනදී ගත්තාහම තුනෙන් එකයි එ ස්කන්දයක් මෙතන ගුරුත් කන්දරෙ ජිතුු. එතකොට මේ වගේ තැනක තැන් අපිට විවාාගදිී දළවශෙන් තීරණය කරන මෙහෙමදීලත් නෙමයි. අරි ගෘරථකයෙන් තත මුළු බර මේ වගේ තැනකින් යයි එක් බා වයිබා මුලු ස්කන්දය මේ වගේ තැනක තියේ. එත අපිට කාණ්ඩාන් හතකොට ම මෙතන වෛයක්ක්ෂයේ වට ගූර්ණගත් තනම් මේ වගේ වෙලාව ඔබ මට පෙර හදලති පනම් හොඳයි. අරි වෛක්ෂයේ මට කවරය හදපු නැකෙන පොඩි වෙලාකට ීඩුව එක නවත්ත හත් න හදඳන ම උචිතරි. ක් ල හට පසර ි ද ල ප්‍රශ්ක්න. රයි. ඇතවට මුළුබර මගින් මෙතැන එම්වරක් මෙතනද එක්ස් බා කියනෙක සමානයි. අි ව්‍යක්ෂයේ වටා ගුණගන්න කොට මෙතන ඉඳලා මෙතනති යෙන්නේ එම් බෙදීම තුනයි අදාල ස්කන්දය. මෙතන ගත් ොත් මේ දිග එල් නිසා මෙතන ඉඳලාේ මධ්‍යරකා මෙනම ගත්තේ මෙතනද එල් බෙදීම දෙැකයි. දරම් ටේම් කැපන කොට මෙතන දික් බාකාන්ඩාංකය. මෙතන එල් බෙදීම හයයි කියලාපිට ගන්න පුළුවන් අදාලෙක්ස් බා කණ්ඩාංක එල් බදීම හයි. ඔය විදියටම අපිට ගන්න පුළුවන් මෙතනදී ගූර්ණ මුලධර්මයට අනුව අර්ද එක්සක්ෂය වටා ගූර්ණ ගන්. එක්සක්ෂය වටා ගත්ත හම එක්සක්ෂයටා ගර්ණ ගත්තාහම මුළු බර එම් කෙලගත්තොත් එම් වරක් මෙතනදී වයි බා. එක්සක්ෂයවට ගර්ණ ගන්න කොට මුළුබරෙන් ඇතිකරන්න ගර්ණ වයිබාන මෙතන ඉඳදලා මේකට උස මුළු ස්කකාන්දය මෙතනදී තුනෙන් දෙකයි M. අ තුනෙන් දෙකයි එ වරක් මෙතන එ. එත එට එ කැපෙනවා. එතොට වයිබා කියනෙ එක මෙතන දී ඔයිදට අපිට ගන්න පුළුවන් තුනෙන් දෙකයි එල් කියනෙ එක අදාළ කණ්ඩංක ඔය දේ. අරද එක්කණ්ඩංන්කෑයි වයිකණ්ඩාංකෑයි. වයිවා සමනයි තුනෙන් දෙකයි එ, එක් බා සමානයි එල් බෙදීම හයය අරි? ඔයවි දර දිග තුනේ තුනැඇල් වූ සසිහින් දඩක් එල්හඩේට රූපේ පරිදි නැවූවිට ඒස්කන්ධ කේන්ද්‍රය පිහිටි. ය දිට එල්හඩට නැවහම නයි මෙආකාරයට පිට ගන්න පුළන් එක්හ යි අක්ෂවට සක්ෂය වට ගර්නණ ගන්න පොළුවන් ඔය යික් මතන පාජිකල ගර්න ොද ැ ක් ැමි ල් හට ව ද නත දව වශ ගුරත කේන්ද්‍ර ති ඇල්ල ගුරත කේෙද්‍ර තරන මේ ඇලන ඒක ආකර ේකාව ැම ලකුණු කලන්න. ඒදක යාකරන්න රඒකා අතරම වෙන මේ වගේ තැනක තමයි මෙෙක්ස් බා වයිබා කණ්ඩාංක තින් ඒ දෙ එන යාකරන රේකාවේ තැනක ඒ වගේ චඩි කොටස් විදියට හිතනක තමයිඒ වගේ ගනම්වල සාමාන්‍යයෙන් ක්‍රමවේදය වෙන්නේ එකයි ම හොලට යොමු කරන්න විභාග වලද යහානේ වනි හොඳයි රයි ඊලාන්ට බාන්න රෝමිලක්හං අට කොටස විදියට බන අටකොටස තියනන්නේ තුනයි එල් දිග ඇති ඒකාකාර සිහින් දන් ඩක් සමපාද ත්‍රිකෝණාකාර හැඩේට නැවූ වීට. එම ත්‍රිකෝණී ඉස්කන්ද කේන්ද්‍රය. දිග තුනයිල්. තර මේක සමපාද ත්‍රිකෝණාකාර හැඩට මේකේ නවනෝ. එතකොට දිග තුනයිල් එතර මෙතන කෝනයක් අන්සක හැටයි. වන ආකාරයට මෙහෙම. එතකොට දිග තුනයිල්ලම් මේ කෑල්ලෙ දිග එල් මේ කෑල්ලෙ දිග එල් මේ කෑල දිග එල්. එත අපි දන්න ඇතෝට ගුරුත්ත කේද්‍රය කොහොම. න් එතකොට මේ ෑලි ස්කන්දේ ම ගත්තොත් මෙතන ස්කන්දේ එ නම් මේ ෑල්ි ගුරුත කේද්‍රේ මෙතන තියන හරිමෑද මේකෑල්ි ඉස්කන්දේ ගුරත කේන්ද්‍රය මෙතන එම්. මේක ෑල්ලි ගුරත කේන්ද්‍රය මෙතන එම් ඔය දිනතින්ටකලාන්දී ඇමවිට මට පෙරේවා කරන තියන තරමට හොඳයි. ද්‍යබිදන්නවා මෙතනදී මේ ලක්ෂි ස්කන්ද ලෙස මේ දන්්ඩේත කොට මේ මේකයි මේකයි ගත්තාව මේ දෙකේ ගුරත කේන්ද්‍රරය මට මෙතරයි එ මෙත එ. ඉති අපිට මෙහම ගන්න පුල දැ මේ ෝනේ හැටම් මේ ෝනය හැටයි.රි හිට පස්ේ අපට මේටික ත්තොත් මෙතන වෙන්නේ එල් බදීම දෙකන ත මේටික එ බෙද ඇතවට ම මේ දුර යම් කිසි විදියක ගත්තෝ ඉතින් ඇතරම ගුරතකේන්ද්‍රය පහිටන්නේ මෙන මේ වගේ තැන දෙකයි එට එම් කිය ඇන්නේ අවසාන මේ දන්නගේ එක්කට දෙකේ අනුපාතයට බෙද ැ ගුරත්ත කේද්‍ර. තර ම මේ දුර මොනහරි මෙතන ගත්වොත් දැන් ේදරට න ත ද හරි මෙතන දල මෙතෙට හරි එකකදක අු පාතර තොටම දුර ගුරුත කේන්ද්‍රර දුර මතන දල ක් නම්. ඇතන් දන්න පාදේක තැනේ දලාගතත් ප්‍රශ්නයක් නැපික නැතුව මෙතැනගම් හරි මේක එක් කියලා. මට මේ දුර අවශ්‍යයි. ඇතොට මට මේදුරවශ්‍යනම් මෙතන එෙන්නේ මෙන්න මේ දුර ප්‍රමාණය කොච්චරද වෙන්නේ. මෙන්න මේ දුර ප්‍රමාණ ගත්තොත් ඇත්ඇටම. එ එල්බෙදීම දෙකයි සයින් හැට කියලා එනවා මේ උස මේ විදිහට. අ එතකොට අපි දන්නවා මේ ටික වෙන්නේ තනිකර එල් සයින් හැටයි. එනම් මෙඩ මේ දුර ප්‍රමාණය ගත්තහම ම වයි කියලා ගත්තොත් මේ උස වයිනං මේ වයි උස කියලා කියන්නේ මෙතන ඉඳලා මෙතැෙන්ට මුූස මේ දික එල් නිසා එ සයින් හැටන් එල් සයින් හැටක් අඩු කරඩ ඕනේ එල්බෙදීම දෙකයි සයින් හැට. යවසාන තන වයි කලක කියයන්න එතනද කෙලින්ම එල්ගෙන් අ එතකොට එල්බැදීම දෙකයි සයින් හැට තමයි එතනතින්. එතකොට අපි එ දුර කියලා කියන්නේ මෙන මේ මුළු දුරෙෙන් මේ වයි දුරෙන් එතනදි දෙකටක අනුපාතෙන්නේ තුනෙන් දෙක්. එනම් වයි වලින් මෙතනදි තුනෙන් දෙකක දුර ප්‍රමාණයක් තිී. තර වයි කලා කෑන්න මෙතන එල්බැදීම දෙකයි සයින් ට සයින් හැට කියන්න මෝල තුනට දෙකයි. එලාට මෙතන දකයට තුනයි. එඒනිසාිටි තන ගත්තාම ඒ දෙක් ැපෙනවා මෙතන ඔන්ඩං මූල තුනයි එල් බෙදීම දෙවරත් තුන හයයි කියන එක අදල්ක් කන්්ඩංකේ වෙක් ැ කණ්ඩංගක දෙක් ඔන්න මෙත දල ගුරතකේන්ද්‍රයට දුර. අදාල් මෙත නිදල ගෘරතකේද්‍රී දුරක් මුල දෙකයි එල් බදීම හයයි. රයි පයි විදිට. ඇයිර විදිට ණඩක්ක වන්නට පලෙතින් අපි දලවශයෙන් ගුරුතේන්ද්‍ර ප්‍රශ් පත්තුරු ලහන්නන්නේ දලවශයෙන් තියෙන තැන ගේ ස්කන්ධතර අනුපාති හිතවින් ගුරත කේන්ද්‍ර තැන් හමවිටමාරය ලක්‍ෂි ස්කන්ද පදනමට ගන්න එක තයි ඒෝගේ අස්ාව තටෙ එක දම නි ය හුරුඇතර මානසිකත්වය බහවුවර කරගන යනකොට ලේසි. පාස් පිපසල අපි කරන්න ඕනද. එතකොට එක ලේසි. පැදලේද විට හර හදාගතර. ටටක් ගල ලියන්න හොඳයි. ඉලාකට එ ඉලායට අපහම රොමිලක්කාං නමය. සිහින් ඒකාකාර දණ්ඩක් අරය ආරු ෘථයකින් හතරෙන් පංගුවක් වන පරිදි නවල නදී. යි සින් ඒකාකාර. දණ්ඩක් අරය ආරු ෘතයකින් හතරෙන් පංගුව ොට අය යාරු ෘර්තයකින් මේ එකක තර පංගුවක් වනආකාරයට තමයි මේක නවලතිීන්. එතකොට ඉලාචකෙන ඒස් කණ කේන්දරයේ පිහිටීම සෑන්. ද ෘතාකාර කොටසක ගුරුත කේන්ද්‍රය අර ඕ සිටි දැන් අර්ද ෘතාකාර කොටසක්ම ගත්තොත් මෙන මේ වගේ අර්ධ වෘතාකාර කොටසක්ම ගත්ොත් එවැනි එකක ගුරත කේන්ද්‍රය මෙතන ඕනං ඕ සිට මේ වගේ එකක ගුරත කේන්ද්‍රය අ දෙකයි ආ බෙදීම ෆයි දුරිින් මෙත දෙකයි ආර්බෙදීම ෆයි දුරින් තිීනොයි කල පවිච්චි කරන්න කියේනවා අ ඒ විදියට ඇැ අපට හන් මේ කොටස නෙමේ දැ මෙන්න මේ මුලු කොටසේ. එතකොට මේ මුළු කොටසේ ගත්තොත් සමාන කොටස් දෙකට දැ මෙන්න මේ කොටසේ ඇතරම් පෙන් අනි මෙන්න මේ කොටසේ ගුරත කේන්දරේ වන මේ කොටසේ ගුරතකේන්දරයේ පිහිටීම අහන්. ඇතර මේකට ගුෘතක කේන්දරේ ම මේ ඕනේ ගත්තොත් තර ෘර්තෙන් අඩ මේ කෝනේ ඇත්තට මහන්සක හතලිස්පානි මේක අන්සක හතලිස්පයි සමාන කොටස් දෙකට බෙදුව. අරි. ඇතවට අපි ඇත්තටම මේ වගේ කොටස් දෙකක දැ මේ කෑල්ලේ මේක ඇල්ලේ ගුෘතකේන්ද්‍රය මෙම තියනොට ඊරගට අවිි ගලපගන්්ඩෝනි මොන වගේ තනකද. දැන් මේකේ අරියටම ගෘථකේන්ද්‍රය දැන් මේ තියන අර්ධ ෘර්තාකාර කොටස ගුෘතකේන්ද්‍රය තියෙනවනම් මෙහෙම මෙල මේ අර්ධ ගෘර්තාකාර කෑලි දෙකේ ගෘථකේන්ද්‍රය පිහිටන්නේ හරියටම ඒ මේ කෑල්ලෙයි මේ කෑල්ලෙයි දෙකේ එකතුවක් විදිහටන. නැ එනම් මේකොට සක ගුරුත කේන්දරේ මෙට මේ වගේ තැනක තමයි පිහිටන්. එත අපට ගන්න පුළුවන් මෙතනදී මේකේ පිහිටීමම හොයා ගණ්ඩද මෙතන ඉඳල මෙතැට දුර ආර්ණි රයි. එතකොට මෙතනදී මේ තියනෙ ෘතයෙන් එතකොට අරි. එතකොට මෙතන වෙන්නේ මේ දුර ප්‍රමාණය වෙන්නේ 2ෆ ආර්මුලු පරිදිෙන් මටයි. මෙතන ගත් ොත් 2ෆ. මෙතන වයන්සක හතල ස් පාහකට අදාළව කොටස විදියට ගත්තේ ටක් ගලාඳීත් නෝකටෆ වෙදීමටයි දර මෙන්න මේ වගේ තැනක තමයි මෙතන දී අදාළ ගුරත කේන්ද්‍රය පිහිටීම තියෙන් ර අදාළ ගුරත කේද්‍රය පිහිටීම තින් අරක් ත මෙතර පිහිටීම ගත්තොත් එහෙමතනදී. ඇතරම ඕG වරක් මෙතනේ රුජිකෝණී ත්‍රිකෝණය සැලකු හම ම මෙතන ඕ කියල ගත්තහම මෙතනද. ඕ මෙත අපිට ඕGී වරක් මෙතනද කොස් අන්සක හතලිස් පහ සමානයි මෙට මේ දෙකයි ආර්බෙදීම ෆයි කියන එක. දෙකයි ආර්බෙදීම ෆයි කියන එකේ නො. දර ඕජ දුර ප්‍රමාණය කොස් අදලිස්පාකයන එකෑට මූල දෙකයි. මෙත දෙකයි ආර්බෙදීම ෆයි. එන අදා ලෝජී දුර ප්‍රමාණය දෙකයි මෝල දෙකයි ආර්බෙදීම ෆයි ලෙස අපිට ගන්න පුළුවන්. ද්‍රපල ආර්ධ වෘරතාකාර කොටසක පිහිටීම දීල තින එ ය අනුව මෙතරද අර අනිවාර යාකන රේකාවේ තැනක තමයි. මේක ඇල්ලෙයි මේ ඇල්ලෙ වෙන වෙනම ඒඇ මේ කොට සැලකවා මේ අදාළ ගෘථකේන්ද්‍ර ඉස්කන්ද තියෙන්නොේ. ඒට අදාලවමතැදි ගුෘත කේද්‍රේ ඒග මේ කල ගුරත්ත කේන්ද්‍රය මේ ආකන්න ේකාවේ තැක තියෙනන මේ ඇල ගුෘත කෙද්‍රය මේ ක්ෂා කන ේකාවේ තැනක යෙන. ර එවිදිට අපිට අදාළ ගෘත කේන්ද්‍රය පිහිටීම ස්වාගන්න පුළො අනි සල්ලය බවර්ණ වලදීමම තින් දල වශයෙන් ගුරත කේද්‍රය පිහිටීම සැන්න දැන් ඔබට නිකං හැදෙන් නැති වෙනස්වරූපඒක චූටි චඩි කොටස් ිකක් කළේ විිභා ගෙදි අගයන් හොයන්න එහෙන අවස්ා අඩු ඉහරි ඔඩුවට ගත්තම ඔොට ඔලු මේ බිභාෙදි පහසුවේෙනවා මෙ පවච්චි කරගන්න හොඳට සයෙන් කල්පනාවෙන් ඒ මොහොතේ ඉඳල වැඩ කරනතකොට සාමාන්‍යෙන් වැඩ කටුතු කරගන යන වහෙසනෑ ඒ මොහොතු අල්වල අදාළ වැඩටික පිළිවැට ක්‍රමවත්ත අව සංකරගෙන ගිම් ඒකයි ඔබ පුරුදුතු පුුණු පෙන්ඩෝනිි රයිට් හොඳයි දැන් හැමෝම එන්න කිව් විසි හතරට ප්‍රශ්න දැන් ඔවාගේ කිව විසි හතරය තියෙන්නේ දැන්ේ සහල්ලා අට ගුරුත කේන්ද්‍රර හයකොට මේ සමමිතික ක්ෂයක් තියෙන ආකාරයට මේ කැල්ල නැහැ මෙතැනද මේ සමාකාර හැඩති ආස්තරයකට තවත් සමාකාර කොටසක් සම්බන්ධ කල ති න සමාකාර හැඩති ආස්තරයකට තවත් සමාකාර කොටසක් සම්බන්ධ කල තියලා ඒගේ ගුරුත්ත කේන්ද්‍රය අහනෝ දී ඒ වගේ වෙලාවට මහකතන්දරයක් නෙමෙයි අ මේ වගේ දැන් මේ තියන සමාකාර කොටසට සම්විධිකක්ෂයක් ඇතිව නාකාරයට තවත් උරුතාකාර කොටසක් සම්බන්ධ කරලා. එතොට මේකේ බර මේ විදියට W2 නම් මේේ බර මේ විදියට W1 නම් ඉතින් ගුෘතකේන්ද්‍රයේ මේ වගේ එකක මෙහෙමතියෙයි. මෙතනද W1 න මෙතනද W2 එතකොට මෙතනද මෙආකාරයට අපිතුම් මෙතන X අර්ද මෙතනද මේ දුර වයි. ඉ දැන් මෙතරත් කරන්නේ යර ගූර්ණ මුල ධර්මයට අනුව මනාද. ගූර්ණගන්න එක මුළුබර ක්‍රියා කරන මෙතරන. ඉතින් අපට ටක්ගල වගේවෙලාට Xක්ට ව අනුපාතය නම් කියද කියන්ටගල Xක්ටව අනුපාතයකවුද. අද W1 W2 ද W2ට W1 එතවොට මෙතන දී W2ට W1 විදියට ගන්න පුළන්ක්ට ව අනුපාති. ඔයා කාරයට අා. 21න් ලෙස ගන්න පුළුවන්ක්කව2 බදීම1 අරි ඔයා කාරයට එතන හොයි දෙවිදියට ඔගේ අර සමාකාර සමිති ක්ෂයක් තියෙන් ගොට අපට ඒ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් පාස්වෙේ රයි ආදැම් බලන්න ඒකෙම ඊළගක විදිහට දවිි කලවා ඇති රෝමිලක්කා කිව විසින්තට රොමලක් එක දාල ේරූප යන්ද ර ේ ද ගු ද පිහිට. එතැන අතරම කළේ මේක ලැබෙන්න්නේ ගර්ණ මුල ධර්මයට අනුව ීවටා ගූර්ණ ගැනීමේ. එතට ජීවටා මුල බරමග ඇතික ගුණන ගතත් බින්දුවයි මකද ගුරත කන්ද්‍ර රහාමයන ප්‍රේකාව තෝරගත්ත නිසා. එතමට මේකින් ඇතිිරන්න ගර්ණය මේකින් ඇතිකර ගුණණ. දැන් හිතන්ක දරුවනේ මේ ආස්තරය අපි යම්ලක්ෂකින් බැලන්සෙන් එල්ලුයි කියලා මේ අස්තර යම්ලක්ෂකින් බැලන්සෙන් එල්ලුව ොත් එල්ලන්න වෙන්නේ මොන ලක්ෂයන්ද මෙන්න ජීලක්ෂයෙන් තමයි මෙතනද එල්ලන්න වෙන්න. අරි. මෙැන ම එල්න්් වෙෙන්නේ මේ සමික කත ගෘතකේද්‍රයෙන් ඉල්ල ඒ ැල ස හිටින. අදාළ ජී ලක්ෂෙන්. බලන්නඒම ගානක් විදිහයට මෙතන ඊළංග එක ගත්තහම මෙතන මෙහෙම තියනවා. බන්න අරේ ආර්සා අර දෙකයාර එකම ගනත් ඇති ගෝල දෙක එකට ඉස්පර්ශකර තන ඇති සංීත වස්ුවේ ගෘථකේන්ද්‍රයේ පිහිටීම. අර එකම ගනත්ව ඇති මෙයාගේ ගණත්වේ දැ මේගේ ගනත්වේ මෙතන රෝනං. මෙයාගේ ගැත් පවැැත් රෝමයිකම ද්‍රව්වේ ම මෙතන වෙන. ඇතරම මේ දෙන්නාගේ ගත්තොත් අපිට අවශ්‍ය වෙන්නේ මෙතන මෙයාගේ බර මන් W2 කිවොත්, මෙයාගේ බර W1 කිවෝත් එතකොට ගුරත කේන්ද්‍රය යම් තැනක තිේ. මේ අතර දුර ප්‍රමාණය තුනයි ආරණි. මෙතන තුනයි ආනං අපිට බැදත්ගේ මුළුබරනය මුළු බර කියයන්නේ තුනෙන් හතරයි ෆයි. මෙතන දෙකයි ආ ගනය දෙයි ආර් ගණය කියනෙ ඉතිරක් මෙතැනද රෝවරක් Gී ඇත්තර. ඇතන අපිට මෙතන W2 කියන එක තුනෙෙන් හතරයි ෆයි නේ ආර් ගණයේ රෝජී නිසා දෙකේතුන් වෙනි බලය මෙතනදී ඇත්තටම අටයි කියන ගනිතය. මෙතන ගත්තත් මේ විදිහයට එන්නේ කුඩා ගෝලයේ W1 කියන එක තුනෙෙන් හතරයි ෆයි ආර් ගනය වරක් මෙතන රෝජී. මෙතන W1 සමානුපාතික වෙන්නේ එකේතුන් වෙනි බලේට කියැන් එකට. අරි එතකොට මෙතන විදියට ගුරුත්තකේන්ද්‍රය පිහිටන්නේ එකයි අටයි අටටට එක අනුපාතයට හිටියන්න ස්කන්න ලක්ෂ දෙක අතර ම මේ ත්ත මෙන්න මේ ලක්ෂ ම මෙතන ගත්ත ොත් මෙතර Gී1න් කියලා, මෙතන ජත කියලා ජ2 තමයි මෙතරද G1න්. අටටික අනුපාතයට බෙදෙන්න මේ තුන යා. එන්නසාපිට මෙන්න මෙතනේ දලාජ දුරගන් ඩෝන නම්මයිම් ඉක්මට ගත්ත හැකි ඒ මුළුදුරෙන් කියද. අටට එක අනුපාතය මෙතනදී අර්ද මුළුදුර කියලා කියෑන තුනයි ආ තුනයි ආර් වලින් කියන්නේ එක නමයෙන් එකක් කියනෙක් එනම් ගුෘතකේන්ද්‍රයේ තියෙන්නේ මෙතනද ආර්බෙදීම තුනක් දුරින් තමයි අර්ද මේ අපි G2ගේ ගුරතකේන්ද්‍රය දලා මේයාගේ ගුරත්කය ති බලන්න පමමුුත් ගර්ණ මුලධර් පාාවච්චි කළෙත්නෑ ඇත්තටම බුද්ධිමත්ලමක් තුනෙන් හතරයි ෆයි ඒවලියන් ඩෝනය අරය දෙකවුණොත් එයගේ ස්කන්දයක තුනේ බලයක් විදරෙට පෙන්. යාගේ එකේ තුනේ බලයක් විදිට සෙට්ෙන්. ඒනම් අර මේ ස්කන්දයේ වැඩි නිසා අර එකට අනුපාතිර තමයි බෙදෙන්නේ කියනෙක හොඳට ඔලුවට ගන්නයි වගේ වෙලාත් දර බවරනයක් විේට දැ ්‍රිවිිෂන් දරු දයට මේ පාවිච්චි කරගන්න පුලුවන් පාසුවෙන්. තේනවා නේද. අපිට ජීජීතු දුර මෙට මෙර තමයි ගුෘත්ත කේන්ද්‍රයේ තිීන් මුළු බර ක්‍රියා කරන ලක්‍ෂය අරි? හරි දෙගතද එකොට ඔවා පාවිච්චි කරන්න හරි? එතකට ඊළඟට හානවා සංයුතවස් වයේ ගුරුත කේන්ද්‍රය, ඒවා ඉස්පර්ෂ කරන ස්ථානයේ තිබීම සඳහා. අරි මෙතනදී. සංතවස් වේ ගුෘරත කේන්ද්‍රය දැන් මෙතනදී පොඩිගෝලය මෙහෙම තියෙනවා. එතකොට ලොකුගෝලය මෙහෙම තියනවා. සංගිතවස් වයේ ගුෘරත කේන්ද්‍රය මෙතනදී. අර්ද ඒවා ඉස්පර්ෂ කරන ස්ථානයේ මෙතැනදී. දෙකයි ආ මෙතන ආ මෙතද මෙතනදී මෙහෙම.හරි එතකොට ගණත් අතර සම්බන්ධය ම මෙය ගනත්තේ රෝ එක කියන්න මෙය ගණත්තේ රෝධෙක්. එතකටන අපිට පොඩක් මෙතන දී මුළුබර කියලා කැන්නේ තුනෙෙන් හතරයි ෆයි, ආඒ ගැන මෙතනත් වෙන්නේ අටයි ආර් ගණය වරක් රෝටූචි. මෙතන ගතෝ තුනෙෙන් හතරයි ෆයි, ආර් ගනය ආ ගනය. මෙතන ගත්තහාම තුනෙන් හතරයි ෆයි අටයි තුනෙ හතරයි ෆයි ආර්ගන් අටයි ආර්ගණය වරක් මෙතනදී රෝටචි. මෙතන තුනෙෙන් හතරයි ෆයි ආර්ගානය වරක් මෙතනදී රෝවන් චි. ඉදි මෙතනදී ඇත්තර මෙතනම් ඉස්කන්දය තීරණය වෙන්නේ රෝවන් මත මෙතනදී ඉස්කන්දය අටයි රෝට මත එච්චනයි. ර එහම ගත් ගුෘත කේන්ද්‍රේ මෙතන තිය නො අනුපාතය එකට දෙකයින. එනි සාපි ගත්තවොත් එහම අනුපාතය මෙතනදී එකට දෙක අනුපාතයට තින්. එනිසාපි ගත්තවොත් මෙත එකට අනුපාත ගෘරත කේන්ද්‍රේ මෙතන යන්නන ගත්තාාතර සම්බන්ධය. එනිසා මේ ස්කාන්ද එතකොට එකට දෙක අනුපාතය කෙල කියයන්නේ මේකට මේ අනුපාතය කියලා කියන්නේ කවුද සමානයි මෙතනදී අටයිරෝ ටට අටයිරෝ ට බෙදීම රෝවන්. එනිසා මෙතැනද රෝවාන් කියන ගණත්වය ගත්තොත් දාස්සයයි රෝට ෙන්ෝ. මේ වගේ දාස්සේ ගුණය මේ වව් අර්යම් කරගෙන උගන්නන්නේ නැතැන් අවසසානයේේ ගර්ුණණ මුල ධර්මයට අනු මෙන්නම මේ ලක්ෂ මෙතන ගෘරත කෙන් රතිීෙනවා ග ඒවට ගූර්ණගන්. මං මේ බොරදු කලේ ඇතට මෙතන අපිටාර අරය දෙකයි නිසා දෙකේතුන්වෙනි බලය අටයි රෝටු මෙතන ස්කන්දය තිීරණයවෙන්. අනිතේ පොදවිනි අප ඩනුපාතන ගණන්ඩුවන්. ර තර ඉන් වෙන රුවන් දර ගුරත න්දරේ මෙතරන තියෙනවා කියලක කියනවා මුළු බර ක්‍රියාකරන ලක්‍ෂයෙන් මෙතන තියෙන විදිහක්කයන් අරි දර මුළුබර ක්‍රියාකර ලක්ෂය තරතිී හොදයි දැබාන රොමිලක්කං තුන කොටසකිව විසියහතරරි. AHAB අනු එක්කම ඒකාකාර කම්බියකින් සාදාඇති පිළිවලින් ආසා දෙකයි ආර්ම් අර සහිත පැතලී දඟර දෙකකි. ඒවා රූපයේ පෙන්ම ඇති පරිදි එකම තලයක පිහිටන ලෙස එක්සිදී එකිනෙකට පාස්ස ඇත. මෙම පද්ධතිය ඒ දඟරේ වටහතරක් ද බිහි වට එකක් දෑ ඇත. මේ පද්ධතිය වෛලක්ෂෙන් එල්ලු ඕත් කේද්‍ර දෙක යාකරන ඕවන් නටු රේකාව සිරස. සමඟ සාධන කෝනය රයි ඉඩපස්ස කියනවා මේ මේ පද්ධතිය වයිලක්‍ෂයෙන් එල්ලු ද අපිට වැදගත් මෙතනදී මෙහෙම තියෙනකොට මේ පද්ධ තිය දැන් අරි ැ මෙතනද මේක මෙහෙම තියෙනවා මෙහෙම තියෙනෝනි අරි මෙතනදී මෙආකාරයට මෙතනද මේකේ මෙතනදී ඕට මෙතනදී ඕවන් අරි යිලක්ෂෙන් මෙතැන එල්ල නොදේ අපිට යිල ඕනවස්සු ගුරුතු යම් ක්ෂයකින් එල්ලුවොත් එම එල්ල ලද ලක්‍ෂයයි ඒ ගුරුත්ත කේද්‍රය හරයන රේකාව. ැ ගාන විදිීර්තියඉන්නේ එකම කම්බිගින් සාධල අරය පි ලිබලින් ර් ඒහි වටතියන වලු මොනද හතර එන මෙතන දීගතොත් මයාග ස්කන්දේ මන්නිකා මෙතන W1 කිය ත්තොත් මෙයාග ස්කන්දේ W2 කියලාගත්තොත් W1 කලකෑන්නේෙ මොවාරයාගේත කොට මෙතන අරයවෙන්නේ ර ආ වරක් මොනරි ඒක දික කිස්කන්දේ එමකිවෝත් මේ ති එක වටය කිස්කන්ද ඒවාගේ ඒවා මෙතන තියෙනවා හතරා. ඊලාඩ මෙෙතනගත්තොත් මෙතැනදීෆ මෙතනද දෙයි R ඒක දිි ිස්කන්දේ මම්කිවෝත් මේ කම්බි හදල තියෙන එකේ මොනරරි ඒක දික කිස්කන්ද. අ බරක් ඒවාගේ වට එයාගේ තියෙෙනෙ එකයින. රයි හොමණ තියෙන කතන්දරී එනම් මෙතන තියන්නේ. අටයි මෙතන සමස්සේගාතොත් අට්ටට මෙතනැති යෙන්නේ කියද. අටට හතර අනුපාතයට යන්නේ. අටට හතර අනුපාතයට යනවයි කියලකි යන්නේ මෙ මෙතනර පොටවල් ගාන වැඩි නිසා මෙයාගේ මෙයාග ස්කන්දය දෙගුණයක්. අටට හතර අනුපාත. අරි එත මංගාතොත් මෙයාගේ ස්කන්දය යම් කිසි විදිියකින් දෙකයි Wු මෙයාගේ ස්කන්දය කිය W කියලගන්න. එනම් මෙයා W නං. ඒදකයි එකට දෙේ අනපාතර තමයි ගුරත්ත කියන ගුත කේන්ද්‍රෙ හරහිරම තියෙන්නේ මෙට මෙතන තමයි ගුරුත්ත කේන්දරය තියෙන්නේ ඔය විදියට අදාළ ගුරුත කන්ද්‍රේ. ඒ ගුරත කන්දරේ තිය තැන තරනය කරගන්න තමයි මම මේ වැඩි වෙලාවක් ගත්තේ නෑ හරි. තට මං ගත්තයර මේ ස්කන්දය කොච්චරද කිය තියෙ කළ මෙ ජෙන ලෝජක්ම ස්කන්දේ තිීරනය කලා. අරි එතකොට ඇත්තට මේ බහවරණයක් වෙනමු ගුත්නෙමයි. හරි? එන ය තනකින් එල්ලුවොත් ල්ලද ලක්ෂයයි ඒ ගුරුත්ත කකේන්දර රහැන ේකාව සිරස්. එහෙම වනත් මේක තමයි එල්ලුවොත් වයිවලි එල්ුවත් වයිවලින් එල්ුවොත් සිරස් රේකාාව. අරි මෙතර තියන්නේ වයිවලි එල්ලූ විට වයිවලි එලූ වි එල්ලූ විට හොඳට සිහෙන් ඉන්නෑ. හෙමන එො ත්‍රීස් රෑක්දාන්න බෑන අරි ඇට පැහැදිලි දෙෙකට අර. ල ල්ල විට රස්සේක තර තමයි ගුරත්තකේන්ද්‍ර හිටන්ද. දහම ගත්තා මෙතැනදි ගත්තා මෙතන තියන මෙතන ංස අනුවනේ ති මේ පාදේ මේ පාදයට සමානයි කෙලකයන්නේ මෙන්න මේ ඕෝනය අන්සකීයක් වෙනොයි කියනක අතලිස් පහක් වෙනවයි කියෙන. එච්චාන ඇතිගේ බෙලාට බහවර්ණ වලදී තීරණය කරන්නේ පේපරකම තමයි.ඒ පේ පරෙේම තියන රූපය මත ගොල්ු හරිට ගුරුත්තකේන්ද්‍රය කොතර කියන අයිඩියයක ගත්තන ඇැද. තරන දතකොට එන්නේවා පවිච්චි කරන්න කල්පනා ක. රි ප්‍රස සඳහ ය දැනවිදිී.. හැම විට ඒදා ගුර ේන්ද්‍රයේ පිහිට පිබඳ ඔොු ගන්න යම්බස්සුවක් යම් ලක්ෂයකින් එල්ලුවවිට හැමවිටම එල්ලද ලක්ෂා ගුරතකේන්දය හරයන රේව සිරස පට නො. වයිවලින් එල්ලුවත් සිරස් රේකාවන්න මේක. මේක සිරස්නෑ මේ වෙලා වයිවලින් එුවිට එල්ලු විට සිරස් රේකාව එන්නේත. අරද නිදශ එල් නොහරි නිදසල්ලුවොත් ඒ වගේ. එටෙන්නේ හොඳයි ඔයා කල්ට ගැන්න පුනුව. බාන්න මේකෙක් ප්‍රශ්ංක විසිපහත් බලන් විසිපහ තියෙන්නේ ඒකාකාර ගන තැටියක අරය බීලු ඒයි කේන්ද්‍රයේ හරහයන අක්ෂය වටා බ්‍රමණය වීමේ හැකියාවතී නොල්. එහි රූපේ පරිදි කුඩා සිදුරක් කපා ඉවත් කර ඇත අක්ෂේසිත සිදු කේන්ද්‍රේට දුර සිිම්පල් ආර්මේ. ඉදිපස්ස කියනවා අර්ද රූපේ පරිදි පද්ධතිය සමුතුලිතෝ තිබීම සඳහා.රි F සමානමල්ල ලද බාර FW උන ඒක W බෙදීම ආර්බෙදීම බ වරක් කොස්තීට බව පෙන්වන්න කියලාකෙන්. මේ වගේ කොටසක් අපපලයිං කරන කතන්දරයක් කියනෙද මෙතන ගාන තුළ මේ වගේ. මේ කොටස කප ලයින් කලාම මේ අපි දන්නවාම ගුරත කේද්‍රය මේ ඔස්සේ මෙ මේගේ තැනකට ගුරත කේද්‍රය එනවා. ම ති ක් තින මේ පොඩිසි දුරක් අපලයින් කලාම් ගුරත කේන්දරය මේ වගේ තැනකටයනවා. එතකොට අරි ඉතිරි දැංගානිිකයන්නේ රයිට් කපා ඉවත් කර ඇති කොටස ස්කන්දය තමයි ඩ කලකයන්.රි කපල ඉවත් කල තියන කොටස මෙන මේ කපල ඉවත් කළ කොටස ස්කන්දය එතකොට මේ ලක්ෂය අපිහිතම ඕ කියන රි. ඇත්තටම දැ මේ වගේ එතකොටරි මෙතනදී මේ ආකාරයයට කපලයිං කලා හම මේ මුළු බර මෙතනින් තමයි දැන් මේ ඉතිරි බර ක්‍රියාත්මක වන්න දැ සමුතු ලිතව තියනවා අපටයක් මේක ලොකෝට ඇඳලා ගාන හදම් ද අපි ඒක ලොකෝට ඇඳලා බැලුවොත් මෙතනදී මේ වගේ මෙ මෙයා කාරයට මෙතන කේන්ද්‍රය තියනවා මෙතැනදී කුඩා සිදුර කපලායිං කරනවා. ඇතටම කපලායිං කලාම මේක ගුරත්ත කේන්ට මෙතන ඉඳලා මෙතැන්ට තියෙන දුරබී. මෙතන තමයි බාර එල්ලලා F W බරකින් මෙහම අදීන්නේ. අර ට මේ කෝනය තමයි මෙතන ෆයි. මෙතන මේක තිබ්බනං අරි දැ මෙන්න මේකෙන් මේ පැත් ඉස්සල්ම් සතුලිතුව තියන්. මේ පපලා යිංකල කෑල්ලේ බරතමයි W එක එතන තිබ්බන මෙ මෙහෙට කරකෝනවනි ඒකෙන් ඇතිකරන ගුර්ණයට සමානෙක් තමයි මෙහි ඇතිකරල බැලන්සලා තියන් කපලා එක අත්තට මෙතන නැහැ ඇතන පද්ධතිී ගුරුත්ත කේදර මෙ මේ වගේ තැකට එඒනවා. ඇතට මේකේ බරතීන්න මෙතන ඇතට මේ Fරක් මෙතනද මෙන්න මේ බීගෙන් ඇතිකරන ගුර්ණය මේයාගින් ඇතිකරන ගුර්ණය මෙතන ඕවාට අරි ඕ වට කෙලින්ම මෙන්න මේ W බර කපලා අයිංකල කොටසිෙන් ඇති කරන බරට සමයි W වරක් ඇතිකන ගූර්ණය මෙතන ඉඳලා මෙතන්ට දුරණේ ආ කියල දීල තිීන් මෙතර කෝනේ තීට කියල දින තීට එතවට මෙතනවෙන්නේ Wක් ආර් වරක් මෙතන කොස් තීට. එනම් FW කියලා කියන්නේ W වරක් මෙතන ආර්බෙදීම B මොන තීටා කියන එකද කොස්සීට. FW සමානයි W වරක් අරි. මෙතැනදී uh, FW සම W වරක් ආර්බදීම බ වඩක් මෙතනද කොස්සීතා කියන එක අපිට විදිහයට ගණ්ඩ පුළුවන් අදළ කතන්දරේ පොඩි දේවල්රි එතොර මෙතනින් ඇති කරන්න ගූර්ණයට සමාන ගූර්ණය ඇතමයි ඇති කරන්න ඕනනි බැලසේන් ඒ මේ කල යිංකලලා ගුරත කන්ෙ තල්ලු නො සමික්ෂ ඔස්සේ බහවරනොට වගේපිට පවිච්චිකර ගන්න පුළුවන්. හොදයි. දැන් අපි ප්‍රශ්නංක විසිහාය යටතේ පොඩක් දැඟව අප දැනගනින් ඕන කරුණු සමතුලිතතාවේ සභාවය පිළිබඳව කතා කරන්න. අරි සමතුලිත්තාවේ සභාවයකවු විසිහාය දැබාන කිසිම් වස්සුවක් සමතුලිත්තාවේ සභාවයන් තුනා. අරි දැන් කිසිම් වස්සුවකර දැ මේ රූපේ, අපි සාමාන්‍යයෙන් කිසියම් වස්සෝකට ඉතාකුඩා විශසාාපනයක් ලබාදීලා නිදහස් කළ විට. එම පිහිටිම ඉක්වා දිගටම චලනය වෙලා පෙරලිලා යනවන. ද උදාහරණයක් විදියට මේ වගේ තැනක ඒස්සානීතියන වස්සෝට ඉතාකුඩා විශසාපනයක් දෙනවා. ඉතාකුඩා විශසාපනයක් දිල නිදහස් කළවස්සුව පෙරලිලා යනවන. අද ඒවස්සුව එතනදී පෙරලිලා යනමනං එයාගේ සමුතුලිත්තාවේ මක අස්ථයි සතුලිත තාවේක තිී නයොගලෙතකොට රූප ඇදටකමක් නෑ ඔන්න දැක ඇතර මේ පොලොට ගිලා බැලමේ පොලොේ මතු පිටතියන්. ඇතවට මෙතන ආර්තියනවා මෙතන බර තියනවා මේවාගේ තනක මට තල්ු ක ලැයියොත් මේක පැදදිල පැදිල තට බේනවා මේවාගේ මෙතන පොලෝට ගිලා බලා වගේ ඇඳලදී මේක උඩ තියෙන්නේ පොඩ්ඩක් මෙට විස්සාාපනය ක අතෑරරි හම ඒ පිටම අලුත් පිහිටීමම තියෙනවා ඒදිට ඇතකොට රයි එතට මෙතන දී රි එවා විිදන්නක් කිසිම් බස්සුව කර තොර කිව විසිහ දාල රෝමික් අ එක දාල මේ ආඳීන නිකම්පේන එකක්. ඒ අදල් උත්තර ලියල පුනරික්‍ෂණය කරගත්තා මැති. ඇතකොට සිිම්පල් ඒ කියලා දාලා එතකොට ඕගලෝ එතන ියන්න සිිම්පල් ඒ ඇත මොනද අස්ථයි සමතුලිතතාවය. අස්සායි සමතුලිත තාව යකි අස්සායි සමුතුලිතාවක් එතන තිීන් අස්සායි සමුදර. කිසි වස්ස වකට ඉතාකුඩා විශසාපනයක් ලබාදිල නිදහස් කළ විට ඒම පිහිි මික්වා දිගටම. ල ෙනවා ම මතුලිත්තාවේ ෙදවේ න අසයි සමතු රයි එතන ලියන් ඉහත රූපේ ඒ ස්ථානය ඇති වස්සුව ර ඒ ස්ථානය ඇති ඉහත රූපේ ඒ ස්ථානයේ ඇති වස්සුව කියලා ඒද රූපයේ ඒ ස්ථානය තියන වස්සුව ඊළඟටබ කිසියම් වස්සෝකට ඉතාකුඩා විසාාපනයක් ලබාදී නිදහස් කළ බිට නැවත එම පිහිටීමට පැමිණ සතුල විතවේෙනන් ඒ සමතුලිත්තාාවේමකත්න්න අන්නයාගේ අ පොඩ්ඩක් එහමයා කලයි කලා ෙනස්වෙන්නේ ඔබගේ ජීවිත හදාගන්න ඕනෙත් මොනවාගේ. පොඩ්ඩක් අවුහරරි මොනවාරරි විවේච්නයක් කලාම දොක්කිවවාහම බැන්න හාම අරි කඩා වැටිල බින් දුවටම වැඩ නොකර ඉන්නවා පාඩන් නොකර ඉන්නවා අරද රයි් අන්නයාගේ සමුතුලිත්තාවේමක දස්ථයි.රි පොඩි බල පෑම කරපුගම කඩගට ලොක්ොම වර නි ගන්න. ඒ තින් දගලනවා ෑයග හගන දගලනවා ඔන්නෝගේගේ තත් ඇතිකරගන්න හොදන තොට සතුලිතාව සභව්‍ය අස්ථායි ඔබගේ. ඔබට එ පොඩි එකක දේවල් කියන විවේචනය කරනවා පාච්චල් කරනවා නෑ වගේ දේවල් කියනවා. එතකොට ඔබ ආමනද ඒ වගඩන්ගන්න චුට්ටකාරයිතෝගේ කම්පනේ වෙලාගේ චුටි වෙලා අයි නවත මල් පිට ර පඩ අ? තැනද එන්නේඒ වගේ තත්වයක් හදාගන්න ලෝට මි නිස්ස මුොකද සමාජයේ අපි කොච්චර හොඳට කළත් දොස්කේනව විවේචය කරන ඒ වලක්වන්න ැබෑ අපිට පරිපූර්න සමාජ පාති ගොටනගකිලා එහෙම වෙන්නන්නේ නෑහ ඒවත් එක් ම බොදයේ ජීවිතයේ ජීවත්වවෙන්න පුරුද්ධතමයි හදාගන්න ඩෝනි. අ අපිේ ඉස්ාර අපේ සම්තුර තත්ේ තමන්ගේ හිතගැන විශවාාස කරලා උදයෝගෙන් දෛරයෙන් වැඩ කරතු කරගෙන යනක. කැන අදාන යොමු කරන්න ඕෝන. ඇතකොට රයිට්තකොට එතන ති එන්නේ මොනාද. ස්ථායි සම තුළිතතාවයක් ති නිස්ථායි සමුතාව. අ බීස්ථානය ඇති වස්සුව එතන ගන්න පුළුවන් බීස්ථානයේ ඇති වස් වුව විදියට බිස්ථානය ඇති පස්සුව. ඇතොට තැනති නිස්සාායි සතුරුත්තාවය මං අත ප්‍රශ්නිකක් ලොකයෙන් උත්තරේ කෙටවෙන හදලතිී. කිසි වස්ස වකට ඉතාකුඩා විශසාපනයක් ලබාද නිදස් කළ විට ය නැමත එම පිහිටීමට පැමණ සමතුිතබෙනවනම්. ඒ සමතුළිතතාවයමකක්ද. ස්ථායි වෙනවා. නතඒ පටිට නවා. අරි ඊළගට ගත්තොත් බලන්ඩ ඊළංඟට මකදකයන්නේසීොටස. කිසියම් වස්සෝකට ඉතාකුඩා විශ්සාාපනයක් ලබා දෙනවා. දැ අපි අරිස්සලතිබුණු සීස්ානය ඇති වස්සෝ දැන් මේ ස්ථානයේ තියන වස් වෝයාගේ බර එMC අබිලම්පදික්‍රියා බලය මෙතන ආර. කිසියම් වස්සෝකට ඉතාකුඩා විශසාාපනයක් දීල නිදහස් කලාම එයා නැවත මුල් පිහිටීමට ඇවිල් මොකද. සමතුලිත වෙන්න ඒ යාලුත් ලබාගත්ත නව පිහිටීමේ එහෙමම ඉන්න. එන යාගේ සමමුතුලිතතාවය මොන වගේ සමුතුලිතතාව මෙතන විදියට උදාීන උදා සීන සමතුලිතතාවයක් තින්, උදා සීන සමතුලිත්තාවය. අර්ථ මෙතන සී ස්ථානය ඇති වස්සුව. සී ස්ථානයේ ඇති වස්සුව විදියට සී ස්ථානය ඇති වස්සුව. එතකොට එතන තින්නේ උදාසීන සමතුලිතාව. අරි කිසි අස්සුවකට ඉතාකුඩා විස්සාාපනයක් ලබාදී නිදහස් කළ විට ඒ නවත නව පිහිටීමට ඇවිල්ල සමුතුලිත වෙනවා. එදවට ඉන්න උදාසීන සමුතුලිත්තාව. රි එ නව පිහිටීමේ ඉන්නවා. එච්චරයි. ද එතකටයි සමුතුලිත්තාවේ මෝලික සභාවයක් තුනයි අස්සායි සමුතුලිත්තාවේ ස්ථයි සමතුලිතාව උදාසීන සමුතුලිත්තාවේ කියෙක් මෝලික සමුතුලිත්තාවේ ස්වරුපයන් තුනයි අරි. ඟට බලන්න ඉළන්ට බලන්න මෙතනදී න රොමිලක්කන් දෙක කිසියම්බස්සුවක් විවර්තන ලක්ෂය බස්වේ ගුරුත්ත කේන්ද්‍රයට පහලින් පවතිීනම් දැ මේ වගේ මොනහරි වස්සුවක් තියනවා මෙතනද ස්ක විවර්න ක්ෂය වස්ස වේ ගුෘත්ත කේද්‍රයට පහළි අරි ජපීත මේ වගේ තැනක ගුරුත්ත කේන්ද්‍රය මෙතන තියෙනවා මෙතනදී ගුරුත්ව කේන්ද්‍රය මෙතන විවර්තන ලක්ෂය මේ වගේ තියෙන් එතකොට මේ වගේ වස්සුවේ බරතියන වන මෙතන විවර්තන ලක්ෂය මේ තියෙන්නේ මෙතන ගත්තාම විවර්තන ලක්ෂය එම තින ොට ුත්ත ේන්ද්‍රේ පහහි ක් බ මොකද ට ැලන්ස හිතීද මනික ැරක නිදහ තින විද අනයක් ගල න මේක ේම කැර කිලේ ොට සතුලිත්තාව මොදවේෙන අස්ථයි වෙන ඒ සමතුළි ත්තාවේ සව ග ඒ බහුවරන ෝල දහිම් බැත ගත්න්නේ අරි. ගුරත් දර යන වර්තන් ලක්ෂ උඩින්. ඇතවට මොකාද සමතු ලිත්තාවේ සභහාවේ. ඇතකට මගදද වෙන්නේ අස්ථායිවේ කෙලයෙන් අස්ථයිේ ගොටත කෙන්ද්‍ර ඩිය තොට ඒක බරැ ගූර්ණන චුට්ටක් ඇලවන ගමම් බරැගූර්ණය දන කැරකිලයන. රයි් ලයික බාන්ටක් ගල ඉක්පනි. ඊලාන්ටේනි කිසිම් වස්සෝක විවර්තන ක්ෂය, පසුවේ ගුරත්ත කේන්දරයට ඉහෙලින් තියෙනවා. අරද මෙතන නොනහරි දුරට වස්සුවක් තියනවා. ලි ස්වක් යන කොට විවර්තන් ලක්ෂයේ ඕ මේගේ ගුරුත්ත කේන්ද්‍රය මෙතැනැදද ජී යගේ බරක්වයා කරන්න මෙහ. ද මේක පදල ඇැයුත් මෙ මේ පොඩ්ඩ පැත්දිල සමතුලිත වෙන මේකන්දිිතට විවර්තන් ලක්ෂය මෙතන. අරි විවර්තන ලක්ෂයහොහොමල ඉවා මෙතනද මෙම ගුරුත්ව කේන්ද්‍රය ගුරුත් කේන්ද්‍රය ඇතට ගුරුත්ත කේන්ද්‍රය දිවර්තන් ලක්ෂයට පහලින්තිේ. එ මේවාගේ එක සමතුලිත තාවය මකදද වෙන්නේ. ඉස්සායි සමතුලිත වෙයි. ඉස්සායි සමතුලිත ට ටගල්ලයෙන් රොමි ලක්කන් දෙක මේක ඇන්දා ඒ ගේතර යිඩියක ගන්න ොහම මතක යන බවරම ද ඕනොන අර ඊලාඟට මකදක කියන්න රොමිලක්කා ලක කිසියම්වස්සූක ගුරුත්තකේන්ද්‍රය හා විවර්තන ලක්‍ෂයකිනෙ එකට සමපාතව වෙන හොම දුරලවස් වවත්තේන. මෙතන විවර්තන ලක්ෂයත් මෙතන ගුරත කේද්‍රයත් මෙතන එකම තැන. ඇතොට විවර්තන ලක්ෂයි මෙතනදී ගුරුත්ව කේන්ද්‍රෑ. අරද විවර්න ලක්ෂය ගුරත කේන්ද්‍රය එකම තැන තියෙන මන ඒ වගේ වෙලාවක සමතුලිත තාවයමකද. උදා සීනයි. අරද උදා සීන සමතුළිත තාවයක් තිීන්. අරද උදාසීන සමතුලිත තාවයක් තිීන්. වර්ත ක්ෂය ගෘුත ෙද්‍රම සමපාත වෙන වන එකම තැනතිනවාන ඒවගේ වෙලාවට සමතුලිත්තාවය තියන්නේෙ උදදාසින සතුලලා නිටල් ක්්‍රේම එකක්තින් අද ස්ටේබල් ඉක්ලබේම හක්යි එත නටන් එක මේවට මේම අහඩුවක්නම් පොඩ කරොල අතරියොත් ේ පිට එහෙම මටන. අ තාො කරොල අතරියොත් එහෙමින්න ඒය කොහටත්ම රකන්නේ නෑ අයි නවත තිබු පිහිීම ලබාග නව පිහිමන්. ග ොල දක තිනේගේවස්සයිති පට්ටිකල පොම සර්ලදේවල්. අරි දැඹලන්නිපුතාලා රොමිලක්කම් පහ කොටස බාන කැපිටල් ඊ අකුරේ හැඩට කපන ලද සරසම ආස්තර එක්සිදී සිදස්ස විවර්තනය කොට ඇත. ආසර වල ගුරත්ත කේන්ද්‍ර චීවේ. ස්ථායි අස්සායි උදාන්සින සමුතුලිට අවස්සාසාධහන් කරන්න කියේන. ඊ අකුරේ හැඩේට කවල් ලත සෞරවසම ආස්සර එක්සිදී සිරස්ස විවර්තනය කොට ඇත. ආසර ගුරත කේන්ද්‍රයේ චී. ආමකද. මොනවස්ථාවද මෙතරදදි දැවකිවෝ දැනුමත් එක්ක ගත්තහමටක් ගල. ඇතකොට මෙතර තියෙන්නේ ඒවල විවර්ත ලක්ෂයට පහලින් ගුරත්ත කේන්ද්‍ර එන යාමන ස්ථායික. ඊට මෙතැද විවර්ත ලක්ෂයට උඩින් ගුෘත්තකේන්ද්‍රයේ බීවල බී මකදද අස්ථායි. ඊළංගට මෙතන විවර්තලක්ෂයේ උඩින් තයනෙ සීවල. එනන් සීවල සමතුලිතතාවය ස්ථායි. ඉලාට මෙතන ගුරෘත්තකේන්ද්‍රය මේ දැන සමපාතයි. එනම් මෙතන තියන සමතුලිතතාවය මොනාද. උ සීන සමතුලිතතාවයක් තියන. එතනැද සමතුලිත්තාවේ උදා සීනයි. ඇවිද අපිට ගන්න පොළො. ස්ථායි අස්සායි. හොද අපි ැන් අපිට ප්‍රශ්න බලදී ඕනවන කොටසක් එක නිසා මම මෙතනදී මේ කිව් විසිහාය ප්‍රශ්නයටතේ සීමක්කාරී සමතුලිතතා ගැන කතා කරනවා බෑන් මෙතනද දැන් බස්සෝක සමතුලිතතාවේ බිඳ ඔහුල කිව් විසිහය කළ දාලා රොමිලක්කන් එක ඕනන් කිව විසිහ දාල සීමකාරී සමතුලිත්තා කියල දාන්න . විසිහය රොමිලකවස්සෝක සමතු ලිතාවය බිඳවැටිය හැකි ආකාරය. තිී සමුතුලිත්තාවයක් බදවැටෙන්න්න පුුවන් කිසිම් වස්සුවෝක ලිස්ස ලගිහිල්ල. එම නැතම් පෙල්ලෙලා පෙරිලියයාමෙන් සමතුලිත්තාවේ බිඳවැටීම සිද්ධ වෙන්න පුුවන්. සිම්පලයේ දාලියන් එනම් සිපලේ විසිහය එකේ එනම් ලයන්න ලිස්සා යාමෙන් ලිස්සායාමෙන් සමතුලිත තාවය බිඳ වැටීම ඉළඟට වෙත නැදී යම් කිසියකට පෙරලී යාමෙන් බ්‍රමණය වෙලා අර පෙරලී යාමෙන් අර්ද සමතුළිත්ත තාවය අ බිඳ වැටීම අරද ලිස්සායමෙන් සමතුලිත්තා බිඳ වැටින්න පුළුවන් සමතුලිතාවය බිඳ වැටීම ඉළඟට පෙරලීයාමෙන් සමතුලිතාවය බිඳ වැටී. තැන් ඉළඟට රෝමිලක්කන් දෙක කිසියම් වස්සුවෝක සීමාකාරී සමතුලිතතාවය. නි ලිමිටින් ඉක් ලිබ්‍රය එකක් සීමකාරී සමතුලිතාවයක් කියලකැන යම් වස්සුවක සමතුලිතතාවය එකන්නේ යම් වස්ුවක් සමතුලිතවති බිලා එක්කොල් ලිස්සායාමට ආසන්න අවස්සාාවකති නවා නැම් පෙරලී ආසන්න අවස්ථාවක තියෙනවන ඒගේ අවස්ථාවක් සීමකාරී සතුලිාව කිසියම් සතුලිතාපාතන මස්සවා ය සමුතුලිත්තාවයාගේ බිඳ වැටෙන් ආසන්නතම අවස්ථාවක තියෙනු. අර අන්නේේමගේ අවස්සාාවක තිබුණොත් ඒවගේ සවක් සීමකාරී සමුතුලිත්තාාවක් රෝම ලක්කන් දෙක දළලියන් ලයන කිසියම් සමතුලිතතාවයක් බිඳ වැටි බිඳ වැටී. බෙදවැටි චලනය වීමට ඉතා ආසන්නව චලනය වීමට ඉතා ආසන්නව පවතී නම් චලනය වීමට ඉතා ආසනෝ පවතී නම් චලනය වීමට ඉතා ආසනෝ පවතී නම් ඒ සීමකාරී සමතුලිත තාවේ ලෙස ඒකාරී සමතුලිත තාවය ලෙස හැඳින් මේ අ ඒසිමාකාරී සමමුතුලිතාව ලෙස ඇඳන සමතුලිත බෙද වැටල ඉළඟට රොමිලක්කන් දෙක පහත දැක්වෙනුවේ එ මිස්කන්දයක් ඇති වස්වා තිරස් මේසයක් මත තබා වස්සුවයේ පිහිටීම වෙනස් කරන අවස්සා කීපයක් මෙම අවස්සාාවේදී කරන බල ලකුණු කරනදි ම මෙතන දි මේ විදිට පෝල ටක්්ගල ඇන්දොත් මේ වෙලා මේසේ මත තියෙන නොති මේ වෙලාවේ මේකේ බර පල්ලයාට යාගේ ගුරුත්ත කේන්ද්‍රයෙන් තියේ මෙතන අබි ම්පති වලක් එතරදියාගේ මේක හර මේනිකන් ක්‍රියාත්මක වෙයි මේගේ ගුරුත්ත කේන්ද්‍රය හරහම්. මං පැහදිලි කරන්න න්න ලොකෝට සිම්පල් ඒ දි මේවාගේ වෙලාවක එයාව පොඩ්ඩක් පැත්තකින් උත්ස ලලා අැයියොත් මෙහම තල්ලු කරලා. පෙල්ල තින තන අපිතා කරන්න පෙරලි යාමෙන් සමුතුලිත්තාවේ බිඳ වැටීමක් ගැන කතා කරන. ද මේ වගේ වෙලාවක තියනකොට මෙතනදී සමතුලිත්තාවේ ස්ථායි ස්ථයි සමතුලිත වේ අර මැ සතුලත්වාව ස්ථයි දැනුක් ගන්න හරි ඔොුත්තරක ගියනු. තර පොතේ ලියනාය රයි ටක්්ගලමේ රූපය මෙහම නිකන් දලවශයෙන් ඇන්ද. ඇතර මෙතන න පබිල චුඩි චුඩි බල සමුහයේ තනි ප්‍රතික්‍රියා බලයක් විදිහට මෙත නදී. එතන සිදවෙව තන සතුලිත්තාවේ මෙතන ස්ථයිතින්. අරි. ඊළඟට බලන්නමකදතින් දැ මේකේ තියනට මෙහි දැක්වෙන පිහිටීම දක්බා වස්සුව මෙතන චලනය කරනවා. අර්තාම ගුෘත්තකේන්දරයේ පිහිටීම ආේ නෑ එතකොට බ මේ වගේ විදිහට මම මෙයාගේ බර එම්G. නං. එතකොට මේ හරිය තෙර පෙන හැ. අරි. කැකිලෑන්ට පෙළඹු මක් නෑ. එතකොට ඒත් තාම සමතුලිත වන විදියට බල දෙකක් ඇටතය සමතුලිතව තියෙනු. මෙතනුත් අබිලම්පතික්‍රියා බලය මෙත නැදී. මේ හරම තමයි යන්නන්නේ එකකක් මේ හරියට තෙරපෙන ගත්ති ොද බල දෙකක් රතේ බස්ූ සතුලිතනම් බල දෙකේ විශාලත්ව සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. බල දෙක එකම රේකාවක තියෙන්න්නේ. ආහිතනත් මම දැන්ට බී කලා රූපයන් දලා ඔගොල්ලො ඉස්සායි සමතුලිත තත්වයක තමයි තාමතීන්. යි සමතුලිත ව මේ කලලා දැන්ට පිලිම් වචනෙන් වැඩි විස්සර කරන්න යන අදසගන්න මොකද බැඩියෙන් හැබැයි වැඩ මේ හරිිය තැරපෙලා මෙතනට එනවා දැන් මේ වගේ තනක දැන් හරියටම වස්ුවෙන් මේ වගේ තනම් මෙතන ගත් තත් දැන් මොකද පින් මේ වගේ ගතත් තාම මේගේ බර මේ කලින් මෙහෙම කෙලවරෙන් යන්නේ එG බර කොට අබිම්පතිතක්‍රියා බලයත් මේ හර ඇවිල යන්තම් මෙතනින් ඉස්සනස භාාවට තීන්. මේ හරෙන් තෙරපෙන් නැති තරම් අරි ඇතකොට අබිලම්පතික්‍රියා බලයත් මෙතැනින්ම යන්නේ මෙතන ගුරුත කේන්ද්‍රය හොම. එක් කැරවලින් මේ හරිිය නිකන් තරපෙන් නැති තරම් මෙ හර යන්තන් ස්සේනවා. හරි ඇතකොට තාමදැ මෙතන තියෙන්නේ මොනවස්සාවදද. සීමාකාරී සමුදුලිත අවස්සාාවක තීන් මෙතන තියෙන්නේ ඇකොට සීකොට ස අරතේ. අපි ගත්තාහම සීමමාකාරී සම තුලිත තාවයක තමයි මේක තිීන් සීමමාකාරී සමුදුලිත තාවේක තීන්. එතට මේ මේ හරි අන්තන් ස්පර්ශවවෙලා තිීන්. ඊළඟට බලන්න පුතාලා බස්ුවෙන් හරි අඩකට වඩා බස්ුවෙන් හරි අඩකට වඩා ඒලක්ෂයෙන් ඉවතට ගොස් ඇතිවිීට. හරි වස්ුවෙන් හරි අඩකට වඩ ක්ෂ ඉවතර ගොස් ඇතිවිට වස්ස වෝ මත ක්‍රියාකර. ඉදි මෙතැනගත් ඔොත් නං අනිවාරය මේ බරෙන් ඇති කර ගූර්ණය නිසා මෙතනින් තමයි ගැටීමම් ප්‍රතික්‍රියාව ඇති කරන්න හදන්නේ මේක අනිවාරයෙන් පෙල්ලෑ නො ඇ මීට ඉන්නෑ මෙම පෙල්ලෑ. අ දමෝ ගෙලාට සමතුලිත්තාවේ අස්ථයි. මෙතන අස්ථායි සකැරකිලෑ මෙත අවථයි අස්ථයි සමතුලිත වේ. අස්ථයි සමතුලිත වේ. මෙතන අපට කියන තිනෙ පෙරලීයයි. අ පෙල්ලි අයි කෙනෙක මේ පෙල්ලය න ඒෝගේ අවස්ථාවක සමතුලිත්තාාවේ සභාවේ ර එත මේම ගත්තා මෙත වෙනකොට ඇලවෙල වෙතරින් පෙරලයනක මෙ සමතුලිත්තා බ්‍රමණය වෙලා යනෝ හරි ඉළඟට බලන්න ඉරායික දැ රෝමිලක්කන්තුන ම මේ ඔබට අදාල්ල ටක් ගල රූපේ පොඩියට ඇන්දා මෙතන බාගිකටඩ මෙහට ගිල ගුෘත්ත කේන්ද්‍ර පැල එලියට දර ගුෘතකේන්ද්‍ර එලියට පැනල තියෙන කොට මේකේ පවිෙයටට සතුලිත්තා ස්ථයි වන විදිත්තිේ අදම් බලන්න පුතාල ඊලන් කොටස රොමිලක්කන් තුන රයි මේකේ රෝමිලක්කන් තුනේ තියෙන්නේ රලු ලැල්ලක් මත තබා ඇති අරි ඒ ආකාර සිලින්ඩරාකාර ස්ුවක් ලෑල්ල සමඟ තිරසට ආනතකරගෙන යන්න යැයි සිතම්. මෙදී වස්සුව මත ලෑල්ල මගින් ඇති කරන ගරශන බලය පොදු පෘෂ්ටේ දිගේ ක්‍රියාකරන්නේ යයි සිතම්. බස්සුව පෙරල්ලෙන තෙක් නොලිස්සීමට තරම් සීමකාරී ගර්ෂණ බලය සෑන්නේ සිතම. මේ පෙල්ල තමයි සමුදුලිත්තා බිඳ අවස්ාව ගැනතාාරන. ඇ ගොරත ක න්ද්‍රයේ්චි. ලෑල්ල තිරස් ඇතිටම පි ේද පස්ුව මත ක්‍රියා කර බල දැම්මේගේ. ගතොත් මෙයගේ බර මෙතනMCී අබිලම්පතික්‍රා බලය ම මෙහම බොඩියට රූපතියෙන් නිසා RසාG ලකුණු කළා දි මේ වගේ වෙලාවකම මෙහෙම තියෙන කොට මෙයාගේ සමුතුලිත්තාවේ මෙයා ඉන්නේ මොකේද අරද මෙතනැදී ස්ථයි සම තුලිතතාවේ අරි මෙයාගේ සමුතුලිතාවේ ස්ථයි ඇල්ල ඇ මේ පිටි ද වසවුව මත්‍රියාකන බල ලකුණු කර සමතුලි. ඉස්සායි සතුලිතායි කල ලවවාහම ඇතිය තෙනනති. ඊලංග එට මෙතනද. ලෑල්ල තිරසට යම් කෝනයක් ආනත කර. ඇති මෙම පිහිීමේදී වස්සුවෝ මත ක්‍රියා කරන බල ලකුණු කර එහි සමතුලිතතාවය පැහැදිලි කරන්න. අර්ද ෑල තිරසට යම් කෝනයක් ආනත කර ඇති මෙම පටේදී වස්සූ මත ක්‍රියාකර. දැම මෙතනද අඇතරම මෙතනද බර බල. එතකොට මෙතනද බරMCි. අරවෙලාේ ගර්ෂණයක්න හරි මෙතනදී ගර්ෂණ බලය මේ විදිට මෙතනද තියෙන යම්කිසි ඉස්සිතික ගර්ෂණයක්, සීමමාකාරීම නොවෙන්න පුළුවෝ. එතකොට සංචල නතකො අබිලාම්පදික්‍රයා ලය හිටඉන්නන්නේ තෙරපිලා මෙට මෙතැලින් හිටීන්. අබිලලාම්පදික්‍රියයා බය ආර් කියය ගත්තොත් හිට ඉන්න අර බලතුන ඇරදේ වස්සු සතුලිත වෙන්නනම් බලතුන ඒක ලක්ෂ වෙන්නවා. තර අබිලාම්පදික්‍රයා මේේතන ගුරත කන්ද්‍ර හයන්න අශනය. තු ඇෙේ බලස න ාව ලු ගන්ඩන බ. තාම මෙයාගේ සමතුලිත තා බී අඇටතේ මේක අන්දීන්. අවධානියමු කරන්්ඩෝනේ අරද බලතුන ඇතේ බැලන්ස එනකොට බලතුන ඒක ලක්‍ෂයි. එනම් ගර්ෂණ බලයතියනවා අබිලම් බලේ තියනවා බරක්‍රියයක් කන රේකාව හරතම එතන යන්්ඩෝන තන බද පුෘෂ්ටයේ දිගේ ගර්ෂණය ක්‍රාත් කන තාමති ඉන්නේ මෙතන සමතුලිත තාාවය. තාම තියෙන්නේ මෙතනදී ඉස්සාහයි සමතුලිත තත්ත්වයක. ඉස්සායි සමතුලිත තාවේ තියෙන්. අරදි ඉස්සාහි සමතුලිත බෙනෝ. ලෑල තිරසට යම් කෝනයක් ආනතකර ඇති මෙ පිටි මෙැදී වස්සෝ මත ක්‍රියාකරන්න බල. ඊළගට පුදදාලා බලන්න මොකක්ද මෙතන පොඩි සමතුිත්ත සබහ මෙ හරි ලෙසි. මෙතන මේම අවසසායි වත්ස්සෝ මත ක්‍රියා කන්න බ මෙතර චූටී අවුල. මෙත මෙන්න මේ මේ සිලින්දඩරේ ගොලු අධිනකොට පොතේ අදිනකොට මේ සිරිින්දරේ කෙලවර මෙන්න මෙතෙන්ට වෙන්න අද. මෙන කැලවර මෙත නද ඔොල අදීනකොට එක මේ අදන ගුෘුත ත බරක්‍රයාාරන මේ කෙලවර ලක්ෂය හර.ඇතොට ගර්ෂයණ බලය මෙතැන දී මෙහෙම තියෙන්. අර මෙතනින් අබිලාම්පතික්‍රියා බලය මේ ධාරය දදිගේ තමයි ඇතිවෙන්න මෙතන. අර මේ බරක්‍රියා කරන්න කැලවරීම කැලවරම් ඔන්න විදිේට අආදේ. චු්ට් හටගේ ගමන් අ මෙතන තයි මෙතන ොන හරිය තෙර පෙන්නේ නඇති තන. අද තොට අබිලම්පික්‍රයා ල මේක දිගේ ක්‍රාත්මග තොට මේ මෙහමුණ මන් ටක්ගල පෙල්ලයන. දැ මෙන්න මේක තියෙන්නේ මොන සමතුලිත්තාවය ගෙන. එතර මගේ ටිු් එකේ රූප සටහන තියන විදේතන හොඳ මද තට අරම මේ බර ක්‍රියා කරන කෙලවරහර එතන අබිලම් පපදික්‍රයාා බලයන්න කෙලවරි.රි අන්න මෙතන තියන්නේ මොන සමතුලිතතාව ඇද. මෙතන තියන්නේ සීමකාරී සමතුලිතතාවයා. සීමකාරී සමතුලිත තාවයක් තියන සීමකාරී සමමුතුලිත තාවේ දැගි බ ගුරතක කේද්‍රේ තවත් හට පැන්නොත් නම් මේක මොන වෙලා යනවා ද පෙරිලා යනෝ අරිරි මෙතරද ඒකද දැන් ඔම්ප පොඩඩපොඩ් එන කොට මෙතරදි බල අරි දැන් ඉල්ංඟගට මේක බිදිට අපි ගත්තහම මේේ. දැන් ගාන කැන සීමකාරරි සමුතුලි අවස්ථාවක තියෙන්නේ ර මේකෙ බල. ඉදි මෙතදී ගත්තොත්ත එහෙම් බලන්න මේකේ මේ ඕනය දැන් ර් ඊළට ඩීකට සිිලින්ටර යාය ආර්ද ගුත්තකේද්‍රය පතුලෙසිට ඇති උස Hද. මෙන මේ උස මෙතනදදි H් කියනෝ. අයි මේක ආරය මෙතන R ආද. ඉහිත අවස්සාවේදී තීටටැන්ින් වස් ආර්බෙදීම එච් බව. ඉති මෙතර මේකේ හදන කෝනය තීටනම් වන්න මේ කෝනය මෙතනද ඇතට බදැන්. මේකෝනය තීත නංම් අපි ගත්තොත්මකක්ද. මේ ෝනය මෙතන ීත. මේකෝනය තීටනං ව වෙන මේ කෝනය තමයි එතන තීට වෙන්න. මේකෝනය මෙතනදි තීටනං ටන් ට කියල කියන්නේ කව්ද මෙතනගත් හම්ම හැලියන්න මේකොට සට දාල්. මෙතලද ටෑන්තීට කියලකයන්නේ සමුඛපාදේ ආර්බෙදීමච්. එනම් තීටා කලකයන්නේ මෙතරද ටැන් ඉන්වර්ස්ටැන්ඉන්වස් ආර්බෙදිීම ච් කියනෙක් ී ටැන් ඉන්වස් ආර්බෙදිීමමච් කියනෙ. දර ාන්න මෙතනද තෑන්තිට සමාන Rච. මෙතන කෝනේ තිීත මේ පොඩි දෙවල් ඔොකෝටෝවන් අදන්න තීට ටෑන් ඉින්ස් ර. ඔයාකාරයට අපිට ගඩ පුලාම් පොඩික් අන්දර. තෙරද මෙ මේ හොඳදර තේරුන්ගන් අර සීමකාරි සමතුලිත්ාවට එනකොට මෙතන ද ර මේන්ේ ගෘතකේන්දෙ මේ කෙලවල් ලක්ෂාරයඇ මේ පොඩ්ඩක් ඒ ගරතකන්දර මේ තල්ලුගා මේක පෙල්ලනවා. ොඩ්ඩක් ලෑල්ලා අන තීට වැඩිකරපුගවා මේක පෙරල්ලනවා අරෙ. ොට බලකුණු කරන කොට ඒ වගේ අමස්සාාල බහුවරනුවලට අහලත් තිීනොන් ප්‍රසීමකාර සමුතුලිත්තාවේ සභාවය ගැන හිතමින් බොම් පරිස්සමින් පිස දඳ මේ නොලෙච්ක දෙදන්නේ සඳහා. දැ වෙනමම සිලබස් එකේ තිීනවද ටීචස් ගයිඩ් එක කොයි හරි මාර්ථතුකාවක් ළමයින්ට සීමකාරී සමුතුලිත්තාාව ගන්නන්නේ කලා නැහැ. එතකොට අපි මාර්ථකා කඩලා තීරී රටාවිදිීට වෙන්කරන්නේ උසස්පෙල් ළමයටට සමස් ප්‍රශ්ටපත්තර හසුරෝගන්න. ඒ ොට හ ෙ ෙක් e ් එක තියනකොටය ගාව ට ප්‍රශ්න කරන හරිම සිිම්පල් ය වර දකින් ො දන්නක ඇතුල තින් තම හය ගේෂන සිහි පෙන්වුන් ඇතු නික හ ඉදල පහලක ඉදට යන්න කරනු කරනු ආයි පාඩන් කරන තියගන්න නපා. දමේ ෆිසිික් කියන්න අයි පොට්ටි කරගන මුල්ල ඉදඳ පාඩන්ගල්ලේ ඔන්නේ මානසිකත්තය අයින්. හරිට වැඩකල අයි ු්ට කරන් ො නෑ ට ුට්ට යන හොම ගනන් කල්පන කල හදන හද ව ිට ලා. වැඩදිි කරගෙන ගලා හැමවෙලේම මිශ්්‍ර ප්‍රශ්න පස් පේපස් කරකර ටක්්ෂකඉන්න. විෂයන් තුන සමගින්න්න එතකොට ඒ වතකතියාගන්න හැමවෙලම අරි පාඩන් කරන මානසිකත්ෙන් ෆිසික්ස් කරන්න එපා. අර විශෂන් ගනන් අංස්විිත සබ්ිට එ ගන්න ක්්ෂකේතියාගන්න ෝම උනත්ක් කමි ගත් යිල ගත් ඕහලෝ පේපස් කරම ගන්න කොට ිලබ ක ගොල තු ජවත්ව හැමටම ල පපල ප්‍රශ්නොට ලියන පුදීම මයි පුරද ෙන්න් ෝන රයි OKේ. න මේත් දැමේත් ගනම් ඔබ සීමමාකාරරිය සතුලිත්තා මෑත කාලි භාග ප්‍රශ්ට පතතුර ලබිලත්තිවෙන. හතරේ ඒ එමිස්කන්ද ඇති ඒකාකාර දන්්ඩ ලෑල AB ආධාරක දෙකක් මත ඇති ආකාරයේ මේ දැක්වේ දන්්ඩමත ක්‍රියා කරන බල පිහිතම දණ්ඩේ මෙහෙමතියනොවනම් මේ දණ්ඩේ බරයාගේ ගුරුත්තකේන්ද්‍රයෙන් මෙතරැදි ක්‍රියාත්මක වේ. අරි. ඇලිස්කන්දේ මං න්නන් තන කැපිටල් එ කියෙලදාන කැපිටල් එමස්කන්දේඇති ඒකා කාර ලැල්ලා. ඇතකොට මෙතනදී යාගේ බර කැපිටල් MC කපටල්MC. අරි මෙතනින් ප්‍රදික්‍රියාව ගත්තොත් මෙතන RRA අ මෙතනින් ප්‍රතික්‍රියාව ගත්තොත් මෙතනද RB අරි ඇතකොට මෙතනදී RRA RBරි ඇතකොට විදියට එමිස්කන්දේ ති ඒකා කාර ද්ඩ B ආධාරක දෙක් ම තබැඇ ආරයේ දෙ විද විදර මලක්‍රියාපම කන ගොලන් රෝමිලක්කන් අතරේයේ දැන් මට ගල රූපයන්ී නිදන්සතින් පොය කරගයන්. දැන් ඉලඟට කියේනවා B. දැන් එමිස්කන්දෙති මිනිසකු ලෑල්ල මත සිතකට සිටින විට ෑලසා නිසා අතර ක්‍රිය කන්න බල. කොමත් මේ මිනිස් සයින්න තැන මත මේ ප්‍රතික්‍රියා බල වැඩිවීමන් Rඒ මෙතනද RB කියලම දාන්නම් ඇතකට ලෑල්ලෙ බර මේ වගේ තැනකින් කැපිටල්MC අ. ත මනිසාගේ බරතියනවා ඔන ලෑල්ලෙන් මිනිසා මත ප්‍රතික්‍රාව ඒටිකති නොම මිනිසා බර මෙතනද ලකුණු කරන්න සිිම්පල් එMCි ඇතට මම ලෑල්ලසහ මිනිසා සලකන කොට මෙතන ේදන අභ්‍යන්තර බලමයගේ ෑල්ලෙ ිනිස මිනිසගේ ලෑල්ලට බල අභ්‍යන්තර බලනිසා එතන ලකුණු කේ නෑ ඔයිටි තම එතද ්‍රියා්මකන බල. අ තැන් අහන කාරණාවමොකක්ද මෙතන ඉළඟට අහනවායි නිසා ටB දෙෙට ඇවිදගෙන යන විට B ලක්ෂල පපතිික්‍රියයා බල කෙසේ වෙනස්සේ. මෙය ඒ සිත යන කොට Rය දැම්මයා මෙහෙට ඇනවන බට කිට්ටවේ නොහ එනම් Rරයේ මොනවෙනවාද. RRA අඩුුවන අතර ම එහෙම දැම්මා වන අතර RB මොකදවෙන්නේ RB වැඩි වෙන Rය අඩුවන අතර RB වැඩිවීම සිද්ධ වෙනවා. Rර අඩුවන අතර RB වැඩි වෙනු. එ ස්කන්ධ ව්‍යක්්ති දන්ඩ නොපෙරලී මිනිසාට B සිට දකුණු දෙසට යා හැකි උපරිම දුරස්ව යන්න කියල කියේනවා. රයි ඇතකොට උපරිම දුර. ඉතින් අපි දන්න උප්පරිම දුර අවස්ථාවේ ඔබ දන්න කතන්දරේ මකදද මෙතන සිද්ධි. දැ මිනිහා මෙහෙම ඉන්නකොට මිනිහගේ බර මෙතන MMC. මෙතැනින් RB ප්‍රතික්‍රියාව සීම ආකාරී සතුලිත අවස්ථාවන මෙතන දල ක් දුරක්කිම. එතවට අපි මෙතන ඉඳලා ගත්තහම මෙත මේ Rයේ ප්‍රතික්‍රියාව ශුන්නේ වෙනකා යන්තන් සතම් ශුන්න වෙනකා යන්න පුළො. ඇතවට මෙයාගේ බර මෙතනදී කැපිටල්MC. මේ දෙන්න අතර පරතර අපිට දිල තිබුණන එල් අපිතු හරි මැදින් මෙම ති බනම් අනිිකා මේටික එල් දීල තිබුණ නිසා මේ අර ේටික න්න එල් බදීම දෙකයි කෙල දන්න. ඉතින් අපිට පුුවන් මෙතනබ වටා ගූර්ණ ගන්න.හර Bා වටා ගර්ණ ගත්තහම. අරි මෙතනදී සිම්පල් එG වරක් එක් සමානයි, කැපිටල් MG වරක් එල් බැදීමට ඇතර චීටචී කැපෙනෝ එක් කලකයන්නේ. මෙතනදී කැපිටල් M බැදීම සිිම්පල් M වරක් එල් බෙදීම දෙකයි යනදුර. වගේ වෙෙලාවකාර සීමමාාකාරී සමුතුලි අවස්සාාවක් තමයි ති නි දෙදැ්ේ වගේ ගනම් හදලත්ව නො ෑයට ඇවිදගෙන යන්න පුළන් ඇලදිගේ අතනපතික්‍රියාව ශුුණ්‍ය වෙනකා. විදියට, ඒසීමමාකාරී සමුතුලිත තාවේ කියන එක.හරි? හොයි ඔය විදියට අපිට අරයමන් මෙ පරතරය ඒකාරෝ ගාණ් දෙපත්තර ති නොයි කළ ඉතලලා මේ දුර එල්නම් යගේ ගුරත්තකේද්‍රය දන්්ඩේ එල් බදීම මෙතන දල එල්බෙදීම එකක දුරකින් තිීනොයි කළ ගාන අදළ ගත් එක විහට ගණන් දීල ති. භාග ්‍ර් පත්තරවල මේ ගේ බලයක් මනරරි පස්සුවක් නැ ස්කන්ය අල්ලු කල්ලෑ වල කොච්චර දුරකද එක විදේටවයි සීමමාකාර සමුතුල ද තකට දැනගන්න න නර පත් න තර දිි්‍රාව ශුන්නය. දැන් අපි රැම්වලත් ඔයිට වඩා දැ මේ සතියේ විහ අප රිපිෂන් එකේ රැප් එක රැම්මිගෙත් ඕගේ ගානක් තිබන ඒ තුළ. දැම මේ තෙරි පාට්ක විදියට රටාටික උගන්නන්. එතකොට අපි ඔතනින් රිිවිිෂන් අංක හය. ු්ට අවසරන්නවා බල ූර්ණන බල සමුතුල ගුත්ත කේන්ද්‍ර වැඩටික. ඉතා වගකීමෙන් විධමත්ව ඔබ හොඳින් වැටික රගෙන අන්ඩෝනි.